අයිබෝවන් වාද පිටිය සමඟ ඔබාදත් සම්බන්ධ වෙන්නේ. ඉතින් දන්නවා ඔබ මේ වෙලාවේ වාද කරන්න සංවාද කරන්න මතවාද ගොඩනගන්න සුදුසුම තැන වාද පිටිය. අද අපි පූර්ව දැනුම් දීමක් කර තිබෙනවා වෙනදා වගේම අගමැති පත් කිරීම නීත්‍යානුකූලද නැද්ද කියලා. ඉතින් ඒ අනුව තමයි අපි සාකච්ඡාව ගොඩනගන්නේ. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථානුකූලවද මේ වෙනස්කම් උනේ ව්‍යවස්ථානුකූල නොවේද කියන ප්‍රශ්නය තියෙනවා. කෙසේ නමුත් රටේ විධායක ජනාධිපතිවරයා අගමැතිවරයෙක් පත් කරලා ඒ අගමැතිවරයා දිවුරුම් දීලා ඒ අගමැතිවරයා වැඩ බාර අරගෙන ඇමති මණ්ඩලයක් ඊයේ දවසේ දිවුරුම් දීලා තියෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය මණ්ඩලයේ අපෝසී කිරිවරලා කතා කරලා ඒ සම්බන්ධයෙන් අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක ජාත්‍යන්තර වශයෙන් තවත් මතයක් ඒ වගේම රට තුළ විවිධ මත එකිනෙක වෙනස් පරස්පර මත ගොඩනැගෙමින් තිබෙන මොහොතක අපි අද දවසේ අවස්ථාවෙන් කරගන්නවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මං හිතන්නේ පළමු වතාවට මෙවැනි ඉඩකඩක් වෙන්වන්නේ පක්ෂව විපක්ෂව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට අද වාද පිටියේ. අපි ආරාධනා කරා ඒ අනුව පූර්ව දැනුම් දීම් ප්‍රකාරව සම්බන්ධ වන්නට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් දෙපළකට. ඒ අනුව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට මුලින්ම දැනුම් දීම කරා අපි මේ සම්බන්ධයෙන් පැමිණෙන්නට කියලා. කෙසේ නමුත් හරින් ප්‍රනාන්දු මහතා අද හවස 4ට විතර සඳහන් කරා එතුමාට අද දවසේ යුක්තියේ ජනහඬ වේදිකාවට ගොඩ වුණා. ඉතින් ඒ හින්දා ඔහුගේ හඬ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් සහභාගී වීමට හැකියාවක් නැහැ කියලා. ඒ අනුව අද දවසේ අපත් සමග සම්බන්ධ වන ඒටම සම්බන්ධ වෙච්ච අද මේ සම්බන්ධව කතා කරද්දී පහුගිය දවස්වල ඉතාමත් වඩාත් හඬක් නගපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබ පිළිගන්නවා වාද පිටියට. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවත් දවසේදී සෑහෙන කාලයකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා අපි. ඒ වගේම අපි ආරාධනා කර සිටි අද දවසේදී සම්බන්ධවන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වය වෙනුවෙන් සම්බන්ධ වන්නට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට ආයුබෝවන් ඔබවත් පිළිගන්න ඔබත් සෑහෙන කාලයකට පස්සේ. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පහුගිය කාලේ වඩාත් කතාබහට ලක් කරා ජනාධිපතිතුමාට බොහොම හිතවත් චන්දින් විරක්කුඩි නීතිඥතුමා අපත් සමග සම්බන්ධන මන්ත්‍රීතුමා ආයුබෝවන් කියලා ඔබවත් පිළිගන්නවා. ඉතින් දැන් අපිට කතා කරන්න පුළුවන් පාර්ශව දෙකක් ඒ පැත්තෙත් ඉන්නවා මේ පැත්තෙත් ඉන්නවා. අපි මේ මාතෘකාවත් එක්ක තර්කානුකූලව මේ කතාව ගොඩනගන්නේ ඉස්සෙල්ලා මුජිබ රහමාන් මන්ත්‍රීතුමා මම නීතිමය තර්කයට එන්නේ ඉස්සෙල්ලා ඔබතුමාගේ මේ අද දවසේ පැවතිච්ච විරෝධතාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. විශාල පිරිසක් එක් රැස් වෙලා තිබුණා අගමැතිතුමාට සහාය දක්වන්නට අරලියගහ මන්දිරයට. ආසන්න වශයෙන් කොපමණ පමණ පිරිසක් මේ වෙනුවෙන් එන්නට ඇද්ද? එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පමණද මෙතනට ආවේ? එහෙම නැත්නම් තවත් විවිධ සංවිධාන නියෝජනය කරමිනුත් මේ ස්ථානයට පැමිණියද? ඔව්, ස්තුති චතුර. ඇත්තටම අද ඒ අරලියගහ මන්දිරයේ අසල ඒ පවත්වපු රැලිය අපි කැඳෙව්වේ විශේෂයෙන්ම දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි, මේ රටේ සිවිල් සංවිධාන වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ප්‍රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ඒ පුද්ගලයන් වෙන්න පුළුවන් සංවිධාන ඒ සියලු දෙනාටම කැඳවලා තමයි මේ රැස්වීම කැඳෙව්වේ. ඒකෙදි එක්සත් ජාතික පාක්ෂිකයන් විතරක් නෙමෙයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මූලික සටන් පාඨයේ උස්සේ තමයි අපි කැඳෙව්වේ. මොකද මේක අපේ පක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්රවාදය, ඒ වගේම මේ රටේ නීතිය, ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරගන්නවද නැද්ද කියන ගැටලුව තමයි දැන් අද අපි ඉස්සරහා තියෙන්නේ. මොකද මේ තියෙන ගැටලුව මතුවුනේ අපි දැක්කා විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞගේ සිකුරාදා එතුමා මේ ගත්ත ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගය. අපි දන්නවා අපේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 46 දෙක යටතේ අගමැතිවරයා පිළිබඳව ඒකේ අගමැතිවරයා කොහොමද පත් කරන්නේ කියන එක ඒකේ ව්‍යවස්ථාවෙන්ම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට එහෙම පැහැදිලි කරලා තියලා තියෙද්දිත් මේ දැනට මාස කීපයකට කලින් අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ආවා. ඒ විශ්වාසභංග යෝජනාවේදී අගමැතිතුමා පක්ෂව ඒ විශ්වාසභංගයේ පාර්ලිමේන්තු අපි බහුතරයෙන් අපි ජයග්‍රහණය කරා. එතකොට එහෙම ජයග්‍රහණය කරලා තියෙද්දී තමයි මේ පත්වීම පත් කරේ. එතකොට මේ පත්වීමට විරුද්ධව අද මේ රටේ විශාල කැළඹීමක් ඇති වෙලා තියෙනවා. ඒ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරපු හින්දා නෙමෙයි. මේ තියෙන ක්‍රියාපටිපාටිය ගැන ජනාධිපතිතුමා අද අත්නෝමතිකව මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අවහොසි කරන්න වේදිකාවල බෙරිහන් දීලා එහෙම ආපු ජනාධිපතිතුමා
අද විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරලා ඒකේ අත්නෝමතික බලය ලෙස එතුමාට අවශ්‍ය විදියට එතුමා පුද්ගලයෙක් ගෙනල්ලා පත් කරලා අද රාජ්‍ය බලය අරහා මේක බලෙන් අපිට අද කාවද්ද හදනවා. නමුත් එතුමා විශේෂ ප්‍රකාශයක් කරා ජාතිය ඇමතුව එතුමා සඳහන් කිරීමක් කළා ඔබතුමන්ලගේ පක්ෂයෙන් සිදුවෙච්ච අඩුලුහුඩුකම් සහ එතුමාගේ බලයත් අරගෙන නායකතුමා විදිහට පාවිච්චි කිරීම කියන කාරණා. ඒව වෙනයි. ඒව වෙනයි. ජනාධිපතිතුමාට අපිත් එක්ක ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳගන්න ක්‍රමයක් තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න ඕනේ. අපි ජනාධිපතිතුමාත් එක්ක කීප වතාවක්ම අපි ආණ්ඩු පක්ෂ අපි රැස්වීම තියලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හා අපේ මේ 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 රටේ නායකයා හැටියට. එතුමා කවදාකවත් ඇවිල්ලා මේ රැස්වීම වලදී අපිට මේ අඩුපාඩු ගැන අපිට කියලා නැහැ. එහෙම කියන්නේ නැතුව එතුමා මේ අඩුපාඩු ගැන කතා කරලා අපිත් එක්ක සංවාදයක් ඇති කරගන්න තිබුණා. එහෙම නැතුව එකපාරටම පාරවල් වහලා කවුරුත් දන්නේ නැහැ, මාධ්‍ය දන්නේ නැහැ, තමුන්නාන්සලා දන්නේ නැහැ. එකපාරටම එනවා සාකච්ඡාවක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දන්නේ නැහැ. මාධ්‍ය නැහැ. මේ මොබයිල් ෆෝන් එකකින් රෙකෝඩ් කරනවා ජනාධිපතිවරයෙක් ඇවිල්ලා දිවුරුම් දෙනවා. මොන රටේද එහෙම කරන්නේ? ලැජ්ජ නැද්ද? ජනාධිපතිවරයෙක් දිවුරුම් අගමැතිවරයෙක් දිවුරුම් දෙනවාද මොබයිල් ෆෝන් වලින් රෙකෝඩ් කරලා? එහෙම කරනවද? එහෙම රටක් ඔය අහලා තියෙනවද? එහෙම රටවල් තියෙනවා අර දකුණු අප්‍රිකාවේ අර මෙලෙච්ච මිනිස්සු නොදියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නැති අර මොගාබේලා හිටපු රටවල් අන්න ඒ රටවල් වල නම් ඕවගේ දේවල් වුණා. මොකද අද ඉඳලා උදේ හවස වෙනකොට අගමැති කවුරුත් දන්නේ නැහැ. එහෙම අගමැති වෙරේ. කොහෙන්ද මේ ආවේ? ඒතකොට අපිට තියෙන ගැටලුව ඒකයි. එතුමා එක්ක අපිත් එක්ක ගැටුමක් හදාගෙන ප්‍රසිද්ධියේ එහෙමනම් කිව්වනම් අපි අයින් වෙනවා. අපිට අපේ කණ්ඩායම් රැස්වීම අඩ ගහලා අපේ කැබිනට් ජේෂ්ඨ කැබිනට් ඇමතිවරු අඩ ගහලා පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රීවරුන්ව කැඳවලා එතුමා ඒ වගේ දේශපාලන තීන්දුවක් ගන්නව නම් අපිට ගැටලුවක් නැහැ. එතුමා එහෙම දේශපාලන තීන්දුවක් නෙමෙයි ගත්තේ. මේක කුමන්ත්‍රණයක්. මේක පැහැදිලිවම කුමන්ත්‍රණකාරී ලෙස විදියට එතුමාම කියපු. එතුමා දැන් කාත් එක දෙක දුනේ. එතුමාමනේ කිව්වේ එතුමාම අඩි 6ක් පොළොවට යවන්න ඉන්නේ කියලා. එතුමා ගෝයි මගේ දරුපවුලයි මාවයි අඩි 6ක් පොළොවට යවන්න ඉන්නවා කියලා එතුමා කිව්වේ. ඒ කිව්ව මිනිස්සුත් එක්ක තමයි අද එතුමා අගමැතිකම දීලා තියෙන්නේ. එහෙමයි එතුමා කතා කරේ. කිව්වා සොඳුරු ආඥාදායක දායකත්වයක් මේ හදන්න යන්නේ කියලා කිව්වා 2015 වේදිකාවට ඇවිල්ලා. සොඳුරු ආඥාදායකත්වයක්. ඒකාධිපතිවාදයක්, පෞල්වාදයක්. මේ රටේ තියෙන සම්පත් හූරගෙන කනවා. රටේ තියෙන මට මේව බලාගෙන ඉන්න බෑ. මට මේව බලාගෙන ඉන්න බැරි ඉඳ තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වර හැටියට මේ ආණ්ඩුවෙන් එළියට ආවි කියලා එතුමා වැටුණා. මේ අපේ ළඟට අඬාගෙන ඇවිල්ලා ආවේ. අපිත් එක්ක එකඟ වුණා. එකඟ වෙලා අපි මේ එතුමාව ජනාධිපති කරලා දැන් මේ එතුමා කියපු අයත් එක්කම එතුමා මේ පැක් එකක් ගහලා. ඒක දැන් ඔබතුමා මේ අද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා නැහැ. එතුමා හිටෙන පුදුම විශ්වාසයක් තිබ්බේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලාස් වෙනවා කියලා එක් වතාවක ප්‍රකාශ කරනවා. මේ ආකාරයට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා තාපව එකතු වුණොත් ඒතරම් විශ්වාසයක් තියෙනවනේ ඔබතුමාලේ. මේ විශ්වාසය පළුදු වෙනව නේද කොතනකදී හරි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒක තමයි මම කිව්වේ චතුර එතුමාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ කණ්ඩායමත් එක්ක අගමැතිතුමත් එක්ක ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි කියන්නේ ප්‍රතිපත්ති දෙක තියෙන පක්ෂයක්. නමුත් අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ මේ ඒ ඔක්කොම දැනගෙන තමයි. මොකද හැදුවේ? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඕනේ කියලා කිව්වා. මේ ඒකාධිපති ව්‍යවස්ථාව අවෝසි කරන්න ඕනේ කියලා කිව්වා. අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්න ඕනේ කියලා කිව්වා. නීති ආධිපත්‍ය හදන්න ඕනේ කියලා කිව්වා. කොමිෂන් සභා හදන්න ඕනේ කියලා කිව්වා. ඒ මාධ්‍ය නිදහස තහවුරු කරන්න ඕනේ කියලා කිව්වා. ඒ ඔක්කොම එකතු වුණේ ඒ ඔක්කොම එකතු කරලා තමයි අපි එකඟත්වයකට ආවේ. නැතු අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනම ප්‍රතිපත්ති තියෙනවා, අපේ වෙනම ප්‍රතිපත්ති තියෙනවා. නමුත් අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ ඇයි? ජාත්‍යන්තරයේ තියෙන පීඩනය අඩු කරගන්න ඕනේ. අපිට තියෙන අනෝක චෝදනාවන් අපි ගැලවෙන්න ඕනේ. අන්න ඒ තියෙන දේශපාලන පරිසරයේ උඩ තමයි අපි ජනාධිපතිතුමත් එක්ක මේ ගමන යන්න ආවේ. එතකොට ඒ ගමන යන්න ඇවිල්ලා එතුමා භාගයක් දුරට ගමන ඇවිල්ලා එතුමාම අර චෝදනා කරපු අය. එතුමාවම මරන්න බලාගෙන හිටපු අය, එතුමාවම අඩි 6ක් පල්ලෙහාට දාන්න හිතාගෙන හිටපු අයව රැලි වෙන්න කලින් මෙන්න දිඩීර් ගාලා කියලා අගමැති කරනවා. මොකද්ද මේ වෙන්නේ? ඒ හින්දා තමයි අපි අද රැස්වීම කරේ වෙන මොකටවත් නෙමෙයි. මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම බරපතල ලෙස එල්ල කරපු පහරක්. අපිට මේ කාවත් ආරක්ෂා කරගන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි අද මේ රැස්වීම අපි පැවැත්වුවේ. හොඳයි, අපි වෙලාව බලමු. ඔබයා වාද පිටිය සමග එකතු වෙන්නේ චන්දිම විරක්කොඩි මන්ත්‍රීතුමා. ඔබතුමා නීතිඥවරයෙක්. මම මේ නීති තර්කයට ගොනු කරන්න ඉන්නේ ඉස්සෙල්ලා මෙතුමා කියපු කතාවේ කොටසකට. ඔබතුමා මේ ආණ්ඩුව නියෝජනය කරා කාලයක් ජනාධිපතිතුමත් සමග මේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවේ හිටියා. එතකොට
මේ කාලේදී ප්‍රශ්න ඇති උනේ නැද්ද? එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වුණා මේ විදිහට කතා කරේ නැද්ද? සාමාන්‍ය ප්‍රශ්නයක් ඇති වුණාම මේ 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 ආරම්භ කරනවා කිව්ව ලිච්ඡ වික්‍රමයට යනවා මේ ගමන කියලා. එහෙමනම් කතා කරලා විසඳගෙන මෙහෙම සාකච්ඡා මාර්ගයෙන් මෙවැනි විවෘත සංවාදයක් තිබුණ නැද්ද ජනාධිපතිතුමත් එක්සත් ජාතික පක්ෂයත් අතර? චතුර ඉස්සෙල්ලාම මගේ මිත්‍රයා කතා කරනකොට හරියට විශාල දූෂණ වංචා හොරකම් මැරකම් කරපු පුද්ගලයෙකුට එරෙහිව රටේ නීතියට අනුව මරණීය දණ්ඩනය දුන්නම අර කරපු වංචා දූෂණ හොරකම් මැරකම් නීති විරෝධී දේවල් සියල්ල අමතක කළා මරණීය දණ්ඩනය දුන්නේ. මොකද මරණීය දණ්ඩනය මිනිහෙක්ට දීම වැරදි කියලා කියන වගේ කතාවක් මේ කිව්වේ. අපි චන්දකරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරනවා. නමුත් මේ රටේ එකපක්ෂයකටවත් බලයක් නැති වෙච්ච වෙලාවේ අපේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක තීන්දුව කරා ජාතික ආණ්ඩුවකට එන්න. ඒ ජාතික ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කරන්න. නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න. අපි ආණ්ඩුවට ඇවිල්ලා ජනාධිපතිතුමත් එක්ක කැබිනට් එකේ වාඩි වෙලා වැඩ ආරම්භ කළා. අද අරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මෙතන නැහැ. මාස 6ක් යන්න කලින් මාස කීපයක් යන්න කලින් චතුර ජනාධිපතිතුමා හම්බ වෙන්න අමාත්‍යංශයේ ලේකම්තුමෙක් කෙනවා උදේ පාන්දර ගෙදෙට්ට ඇවිල්ලා කියනවා ඇඬු කඳුලෙන් අනේ සර් මම මේ ලේකම් කබෙන් ඉවත් කරන්න මට බෑ හිරේ යන්න මෙන්න කැබිනට් පත්‍රිකා හතක් මේ හැම එකෙම මේ විදියට කරලා තියෙනවා ජනාධිපතිතුමා එදත් ඇවිල්ලා කැබිනට් එකේදී කියනවා මේවා කරන්න සූදානම් වෙන්න එපා මේක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මහා මාර්ග අමාත්‍යංශේ වෙච්ච දේවල් මුළු රටටම විපක්ෂෙන් කියද්දි කැබිනට් මණ්ඩලය තුල මේවා කරන්න එපා මේක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ කියලා එක කතා කරා. මහා බැංකු වංචාව වෙච්ච අවස්ථාවේ මහා බැංකුවේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කරනකොට වංචාව කළා ඒක වහන්න හදනකොට ජනාධිපතිතුමා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරපු ඇමතිවරු එක්ක හැටියට මේක නවත්තන්න උත්සාහ කරා. මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ අර්ජුන් මහේන්ද්‍රන් එළියට දාන්න කියලා කොච්චර කිව්වත් අගමැතිතුමා නෙමෙයි තුට්ටු දෙයකට ගණන් ගත්තේ. අන්තිමට චතුර අර්ජුන් මහේන්ද්‍රන් එළියට යවන්න සිද්ධ වුණේ මුදල් ඇමතිතුමයි අගමැතිතුමයි ලංකාවේ නැති වෙලාවක වැඩ බලන මුදල් ඇමති හැටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලක්ෂ්මන් ඥාපා අභිවර්ධන වැඩ බල නැමැතුමාගේ නියෝග අසර ගාලා ඒකට විරුද්ධ වුණා. මේ එකෙන් එකට මෙහෙම කතා කරන්න ගියොත් මම හිතුවා ගොඩ දලාවක් කරනවා මම නීතිඥෙක් විදිහට මෙතුමගේ නීතිඥ කප උත්තර දෙන්න අපි නීති තර්කයට ගොඩක් චතුර මේ එකෙන් එකට දැන් මගේ අමාත්‍යංශේ තිරුකුණාමලේ ටැංකි සංකීර්ණය මම කැබිනට් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමත් එක්ක අපි රට වෙනුවෙන් රටේ අපේ දෙයක් සංවර්ධනය කරන්න කැබිනට් පත්‍රිකාව දානවා. දැන් මම එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ભેදකින් තොරව සියලු කැබිනට් ඇමතිවරු මේකට එකඟ වෙනවා. එකඟත්වයේ දීලා සම්මත කරනවා. සම්මත කළා ඊගාව දවසේ උදේ කැබිනට් එකේ මම ඇමති අගමැතිතුමා දානවා පත්‍රිකාවක් මේ ඒ තීන්දුව රෙසින් කරන්න. මෙහෙම යන්න පුළුවන්ද? මේකත් දෙකක් මට එළි වෙනකන් කියන්න පුළුවන්. අපි මෙන්න මේ තර්කයට පොඩ්ඩක් යමු මෙතුමත් එන්න හින්දා. මෙන්න මේ හින්දා තමයි. ඔව්. අන්තිමට ගිහිලා චතුර රටේ මිනිස් වහන්න ගත්තා. එළියට බැස්සම තරුපායේ හොටලෙද අන්ත ගමේ දුෂ්කර ගමේද අපෙන් ඇහුවේ මොකද්ද? කවදද වෙනසක් වෙන්නේ? කවදද මේ ආණ්ඩුව යන්නේ? කවදද මේ මංකොල්ල විනාශ අවසන් වෙන්නේ? කවදද අපේ රට ආරක්ෂා වෙන්නේ? එහෙම ඇහුවා. මන්ත්‍රීතුමා මේ ප්‍රතිපලයක් හැටියට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයාට මේ රටේ තියෙන බලතලවලට අනුව මේ තීන්දුව ගන්න. දැන් මේකේ මේ කියන 42-4 වගන්තියේ එහි පත්වීම පිළිබඳ උපරිම විශ්වාසය දිනාගත් කෙනා පත් කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව කලින් තිබිච්ච ප්‍රතිපාදන ඉවත් වෙලා තිබෙනවා මේ 19 වන ව්‍යවස්ථාව ප්‍රකාරව. එතකොට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තත්වයක් නැහැ නේද? නැහැ, තියෙනවා. මෙන්න මේක ඉතාම පැහැදිලිව මේ 42 තමයි පත් කිරීම තියෙන්නේ. ඔව්. ඒක ඉස්සෙල්ලා කියන්න එපා හරියට. පත් කරන්නේ
ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනවා. එතකොට පත් කරන්නේ ජනාධිපතිවරයාගේ මතයට අනුව. එතුමාගේ මතයට අනුව උපරිම විශ්වාසය තියෙන කෙනා පත් කරනවා. දැන් මේ අවස්ථාව උදා වෙන්නේ කොහොමද? 48 අපි 48 46 ඉස්සෙල්ලම මොන මොන කැබිනට් එකක්ද තිබුණේ මේ රටේ? තිබුණේ 46-4 යටතේ පත්වෙච්ච කැබිනට් මණ්ඩලයක්. 46-4 මොකද්ද තියෙන්නේ? පළවන අනුව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් හෝ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය. මෙන්න මේ යටතේ පාර්ලිමේන්තුවට රෙසලූෂන් එකක් දානවා එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මාචාර්ය විශ්වවන්දරපාල අස්රංකල්ල රෙසලූෂන් එකක් දානවා පාර්ලිමේන්තුවට යෝජනාවක් දානවා. ඒ යෝජනාව ප්‍රකාරව මේ මෙතුමාම ඉතාම පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ දර්ශන දෙකක් මතවාද දෙකක්. නමුත් මැදට ඇවිල්ලා ජාතික ආණ්ඩුවක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජයක් පිහිටෙව්වා. මේ ලියා ගන්න ඕන තැනක් තියෙනවා. දැන් මේ එක්සත් ජාතික පක්ෂය විදියට නෙමෙයි මෙතන එක්සත් ජාතික පක්ෂය ඔබතුමන්ලා ඉඳිද්දි ඔබතුමන්ලා අයින් වුණාට මුස්ලිම් කොංග්‍රසයේ ඉන්නවා වෙනත් පක්ෂයක් ඉන්නවා. දැන් මේගොල්ලන්ට මේ එකතු වෙන්න බැද මේ ස්වාධීන කණ්ඩායම කියන කොටසට මේ කොටස එකතු වෙන්නේ නැද්ද? එහෙම වෙන්න පුළුවන්. අදාළ වෙන්නේ පාර්ලිමේන්තුවේ රෙසලූෂන් එක. පාර්ලිමේන්තුවට මේකේ තියෙන්නේ එකක් හෝ කීපයක්. මෙතන එකතු වුණේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මෝෂන් එකේ වෙන කිසිම කෙනෙක් අස්සම් කර නැත. හරිද? වෙන කිසිම පක්ෂයක් අස්සම් කළා නැහැ. මේ දෙගොල්ල තමයි දැම්මේ. එතකොට මේ ආණ්ඩුව පත් කරන්නේ මම කිව්වේ ඊට එහාට ගිහිල්ලා මෙතන ටිකක් පැහැදිලි කරලා දෙන්න වෙනවා මැදින් නැත්තම් ඊළඟ වටේ පැහැදිලිවම පළමු වටේ හින්දා පොදු වෙන කටුසව දුන්න. ඔව් අපි මේක නැත්තම් මිනිසුන්ට තේරෙන්නේ අපි මොකද්ද කියන්නේ. ඔව් අලුත් කරුණක් හින්දා අපි මෙතනින් තියලා දෙවෙනි වටේදී මේක පැහැදිලි කරමු හැමෝටම එක වෙලාව දීලා පළමු වටේ අවසන් කරලා අපි මේක සම්මතශීලීව යමු ඉදිරියට. මම මේ නම් මෙතන මේ කොනකට ගෙනල්ලා නවත්තන්න. දැන් පක්ෂ දෙකක් එකතු වෙලා පාර්ලිමේන්තුවේ මේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව රෙසලූෂන් එකක් සම්මත කළා. ඒ ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වූ රජයක් මේ රටේ පිහිටෙව්වා. එතනින් ගාට මයිට් පස්සේ කියලා. හොඳයි අපි ඔන්න ඔය රජයේ තියෙන දැන් අවුල තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ අවුල ගැන කතා කරන්න පුළුවන්. ඉතින් නීතිඥ සුජීව සේනසිංහ මහත්මයා ඉන්නෝ මේ සම්බන්ධයෙන් කතා කරන්න. අනිත් පැත්තෙන් අහිඳනන්ද අලුත්ගමගේ මහත්මයා ඉන්නෝ මෙහි තියෙන ප්‍රායෝගික තත්ත්වයන් සම තව කතා කරන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා හමු වෙනම් මේ වාද පිටියට. ඔබ යලිත් වාදපිටිය සමඟ සජීවීව එකතු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා මේ කියන කාරණා කිහිපයකට අපි නීතිමය වශයෙන් කතා කරපු කාරණා එක්කම ගියෝතින් මෙතුමා චන්දිම් වීරක්කොඩි මහත්මයා කතා කරා මේ ඔබතුමාලා ජාතික ආණ්ඩුවට යනකොට පක්ෂ දෙකයි ගියේ පාර්ලිමේන්තු මෝෂන් එකේ තියෙන්නේ මේ වෙනත් ස්වාධීන කණ්ඩායම් නැහැ කියලා. එහෙම වුණොත් දැන් මේගොල්ලෝ අයින් වුණාන් පස්සේ ඔබතුමාලා තනි වෙනවා. එතකොට තවදුරටත් බහුතරයක් තියෙනවා කියලා මේක පවත්වාගෙන යන්න බෑ නේද? චතුර මට විනාඩියක් චන්දිම මන්තුපාට උත්තර දීලා මට මතක් කරන්න අපෝක චන්දිම මන්තුපා කියපු කාරණය හරි. චන්දිම මන්තුමා මේ ආණ්ඩුවට සම්බන්ධ වුණේ ඒ පරමාර්ථය සඳහා. එතුමාට ඒ ප්‍රශ්න තිබ්බනම් එතුමා ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අපේ ප්‍රශ්නයක් නැත. අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා අපිත් එකතුනේ ඒ සඳහා නෙමෙයි. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් එකතු වෙලා එතුමා ඒ සම්බන්ධයෙන් එතුමාට ප්‍රශ්න තිබ්බනම් එතුමා ඉවත් වීම සාධාරණයි. ජනාධිපතිතුමාට හැබැයි එතුමා කිව් කාරණයට හාත්පසින් වෙනස් කාරණයක් සඳහා ජනාධිපතිතුමා අපිත් එක්ක එකතුනේ. එතකොට මුජිබ රහම මහත්මයා කිව්වා වගේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයට එරෙහිව මීට වැඩිය විශාල ලෙස එතුමා ඒ සම්බන්ධයෙන් කතා කරලා තමයි තීන්දුවක් අරගෙන මහලේකම් වශයෙන් ඉඳලා චතුර ඉවත් වෙන්න තියෙන්නේ. දැන් අපිත් එක්ක ජනාධිපතිතුමා ඉවත් වෙන එක අපිට හිතා ගන්න පුළුවන්.
හැබැයි අවුරුදු 40ක් විතර එක පක්ෂයක ඉඳලා මහලේකම් ඉඳලා එතකොට ඒ පාලනයට විරුද්ධව ප්‍රකාශ කරලා එකතු වෙන්නේ මේ රටේ යහපාලනය සඳහා අපි සියලු දෙනාම පිළිගන්නවා යම්කිසි ආකාරයක අපි යහපාලනයක් නීතිය ස්වාධිපත්‍ය මේ සියල්ල අපි ඇති කරා මාධ්‍ය නිදහස ඔක්කොම අපි ඇති කරා එතකොට ජනාධිපතිවරයාට තියෙන වගකීම චන්දිම මන්තුමාට තියෙන වගකීමට ආත්පසින් වෙනස් මෙතුමාගේ කාරණේ සාධාරණයි එතකොට අපි කියන්නේ ඒ මම දේශපාලන වශයෙන් උත්තරේ එකයි දැන් මෙතුමා මේ කිව්ව කාරණේ වැරදි පාර්ලිමේන්තුවේ පළවෙනිම අගමැතිවරයා පත් වෙනවා අගමැතිවරයා වශයෙන් පත් වෙන්නේ අගෝස්තු 21 වෙනිදා 2015 එතුමා දිනන්නේ අගෝස්තු 17 21 වෙනිදා එතුමා අගමැතිවරයා වශයෙන් පත් වෙනවා එතකොට ව්‍යවස්ථාව අනුව එතුමාට හිමි වෙනවා 30 දිනක්ම හිතන්නේ ඇමතිවරු පත් කිරීමේ බලය එතුමා සහ ජනාධිපතිවරයාට එතකොට තව ඒ සංශෝධනයෙම තියෙනවා මේක වැඩි කරගන්න ඕන නම් සන්ධානයක් කරා ගියොත් 40 මම හිතන්නේ නමුත් 30 17 ආවට බහුතරයක් තිබ්බේ නැහැ නේ ඔබතුමාලට 17 ඡන්දේ දින්නට ඔව් එතකොට 21 නේද අගමැතිවරයා පත් බහුතරේ එතන තමයි ඡන්දින් මේ ඡන්දිම මන්තුමා කිව්වේ එකේ කාරණේ ඒ අවස්ථාවේ තමයි ජනාධිපතිවරයා මේ වගන්ති ඇතුළත් වෙන ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු විශ්වාසී උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය ඊට පස්සේ ජනාධිපතිතුමාට බෑ හිතෙන හිතන වෙලාවට මේ මගේ මතය ප්‍රකාශ කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමාට ප්‍රකාශ කරන්න බෑ ඒ පළවෙනි අවස්ථාවේ මේක චන්දිම මන්තුමා කිව්ව කාරණේ හරි ඊට පස්සේ මේක වෙනස් වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවේ 113ක බලය කවුරු හරි ඉන්න අගමැතිවරයාට විරුද්ධව පෙන්වන්න ඕනේ එහෙම පෙන්වුවොත් තමයි ජනාධිපතිවරයාට ආපහු අවස්ථාව ලැබෙන්නේ මෙතුමාට නෙමෙයි බලය තියෙන්නේ අන්න අනිත් පුද්ගලයාට කියලා ඒ තීන්දුව ගන්න. එහෙම කිසිම දෙයක් සිදුුන්නේ නැහැ. එතකොට ඒ වගේම මෙතුමා කිව්වා සන්ධානය සම්බන්ධයෙන් සන්ධානයේ තියෙන්නේ මුස්ලිම් කොංග්‍රස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය. ඒතර ඒකේ තිබ්බනම් පක්ෂ තුනක් තිබිය යුතුයි කියලා. එහෙම තිබ්බනම් එතකොට සන්ධාන ඔය කතාව හරි. මේකේ තියෙන්නේ එක පක්ෂ තුනක් අනිවාර්යයෙන් තිබිය යුතුයි මේ සන්ධානය සඳහා කිව්වනම් එකක් ඉවත් වුණොත් ඒ සන්ධානය නෑ. එතකොට මේ සන්ධානය තාමත් තියෙනවා. හරි ඒකත් අමතක කරන්න මේ සන්ධානය නෑ කියන්නකො. ඒ සන්ධානය නැති වුණා නම් අනිවාර්යයෙන්ම අර අගෝස්තු 17 වෙනිදා පත් කරපු අගමැතිතුමාගේ බලතල ආපහු එතුමාට ලැබෙනවා. ඒ සන්ධානයෙන් වෙන්නේ ඇමති කම් ටික වැඩි කර ගැනීම පමණයි. එතකොට ඇමති කම් ටික අඩු වෙනවා. එතකොට ජනාධිපතිතුමා කියන්න ඕනේ ඇමති කම් ටික ඔයා අඩු කරගන්න සන්ධානය නෑ. එහෙම සන්ධානේ ඒ සන්ධානය ආගියුමන්ට වෙනම ආගියුමන්ට. ඒක පෙරදුනා සන්ධානය ඒ ආගියුමන්ට එක අපි ඒකේ තියෙන්නේ එකකට හෝ වැඩි ප්‍රමාණයක්. දැන් හිතන්නකෝ ඔබතුමාලගේ ආයතන මාධ්‍ය ආයතන පහක් මෙම සන්ධානයේ තිබිය යුතුයි කියලා තිබොත් එකක් අයින් වුණොත් ඒ සන්ධානේ නෑ. එකකට වැඩි දෙරණ සහ තව මාධ්‍ය ආයතන වැඩි ගන්නක් එකතු වුණොත් සන්ධානයක් ඇති වෙයි කිව්වොත් එක සන්ධානය එක ආයතනයක් අයින් වුණොත් සන්ධානය ඉවර වෙන්නේ නෑ. ඒකේ හරියටම සඳහන් වෙන්න ඕනේ මෙන්න මේ ગાණ තියෙන්න ඕනේ සන්ධානය කියලා. එතකොට එක්කෙනෙක් අයින් වුණොත් සන්ධානය ඉවත් වෙනවා. හැබැයි එහෙමත් හිතන්නකෝ සන්ධානය නැති වුණා කියලා. එතකොට ඇති වෙන්නේ අර අගෝස්තු 17 වෙනිදා පත් කරපු අගමැතිවරයාට නැවත බලතලය ලැබෙනවා. එතුමාට අර 30 කැබිනට්ව පත් කරන්න. ඒක සිදුුන්නේ නැහැ. ඉතින් එතුමාට තිබ්බ කලින් තිබ්බ ජනාධිපතිතුමාට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න. කැබිනට් මණ්ඩලය ඉවත් වෙන්නේ 50ක් පැරදුනොත්, එහෙම නැත්නම් විශ්වාස භංගයක් ආවොත් අන්නේ ඒ කාරණා මත. එහෙම නැත්නම් අවුරුදු 4වම අරගින් පස්සේ පාර්ලිමේන්තුව විසිරෙව්වොත්. මේ කාරණා කිසිම දෙයක් සිදුුන්නේ නැහැ චතුර. ඒකයි අපි කියන්නේ. මේක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක්වත් අපි චන්දිම මන්තුමාලා අපේ අතර ප්‍රශ්න තිබ්බා. අපි ඔබතුමාලා පැත්තේ හිටියා. ඔබතුමාලාගේ ප්‍රශ්න වලට ඔබතුමාලා කට්ටියත් අපි පැත්තේ හිටියා. ඒ ඕනම දේශපාලන තත්ත්වයක ඇති වුණ තත්ත්වයන්. ඒකනේ අපි කතා කරන්නේ. මේක රටේ ව්‍යවස්ථාව. ඔව්. මේක අපි කියන්නේ මේක මේ වෙලාවේ උත්තර දෙන්න බෑ. දෙවෙනි වටේ මේක ආසන්නම කාරණේ ඔබතුමාලාගේ ප්‍රධාන තර්කය 16 වෙනිදාට පාර්ලිමේන්තුව 17 වෙනිදා ලේකෑම. එතකොට මේ දැන් ජනාධිපතිතුමාට තියෙන බලතල ප්‍රකාරව මේක මාස දෙකක් දක්වා කල් දමන්න හැකියාව තිබෙනවනේ. කොහොද? ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ කැඳවීම කියන කාරණේ පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල තියෙන්නේ කතානායකතුමාගේ සාකච්ඡාවෙන් පසු කතානායකතුමාත් එක්ක සාකච්ඡා කරලා. හදිසි අවස්ථාවක රටේ තියෙන වෙන හේතු මත මේක හදිසි අවස්ථාවක් විදිහට ගන්න. මේක හදිසි අවස්ථාවක් කොහොමද ඕනේ වෙන්නේ? මොකද හදිසිය? පාර්ලිමේන්තුව කැඳවුවට පස්සේ එතුමාට හිතෙනවා නේ එතුමා සාධාරණ පුද්ගලයෙක් නම් එතුමා කියනවා මට දැනෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතරය නැහැ කියලා. එතුමා ප්‍රකාශ කරනවා කතානායකතුමාට කියන්න කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අරන් එනවා සංදේශයක් නෑ මට තියෙනවා බහුතරය මෙන්න මගේ 113. අන්න එතකොට හරි. එතකොට ව්‍යවස්ථානුකූලව කතානායකතුමාට පුළුවන් ඒ ඡන්දයක් පාවිච්චි කරලා
ඒ බලතලය අනිවාර්යයෙන්ම අගමැතිතුමාට පත් කරලා ඔබතුමාලාට පුළුවන් එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරගන්න. දැන් මේකෙදී හැමෝම ගෙනාපු තර්කය තමයි මේ ඉවත් කිරීමේදී මේ අන්‍ය ආකාරයකින් ඉවත් කරලා තියෙනවා. මේක ඉවත් කරන්න බෑ. කොහෙද මට තියෙන්නේ මට පෙන්නන්න කැබිනට්ටුව විසිරවන්න පුළුවන් ආකාරයේ ජනාධිපතිවරයාට දහන මේෂාන්තර ඊට කලින් තිබ්බා. ඒක තිබ්බේ 47 before that president had power article 47 stated 47 47 repeal කරා. 47 අයින් කරා ජනාධිපතිතුමාට තිබ්බ බලතලය ගත්ත මේ ව්‍යවස්ථාවෙන්. එතකොට කොහේ හරි මට චන්දිම මන්තුමාට පෙන්වන්න කියන්න කැබිනට්ටුව විසිරවන්න පුළුවන් හරි පෙන්වන්න මට පෙන්වන්න මට ව්‍යවස්ථාවෙන් පෙන්වන්න. එතකොට ව්‍යවස්ථාවට අනුව මේක මේක ඇත්තටම මේක දැන් ඔබතුමා හිතන්නකෝ චතුර දැන් තියෙනවනේ මේ රටේ ප්‍රශ්නයක්. එතකොට හමුදාපති ගන්නවා කූවෙකින් හමුදාවෙන් හමුදා බලය අරගෙන කියනවා මෙන්න මේ හේතුව හින්දා රටේ ලේවැගිරීම සිදු වෙන්න පුළුවන් ආණ්ඩුවක් නැහැ අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා කියලා සාධාරණ කරන්න පුළුවන්. හැබැයි ඒක මිලිටරි කූ එකක්. ඒක සාධාරණ කරයි ලස්සන්ට ඇවිල්ලා මෙතන හමුදාවේ හතර දෙනෙක් ඉඳගෙන ලස්සන්ට කරයි. මෙහෙම ජනාධිපතිතුමා අනවශ්‍ය තීන්දුවක් ගත්තා රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරා රටේ සාමය කඩ කරා. එහෙනම් හමුදාව හිතනවා මේ රටේ නීතිය ඇති කරන්න ඕනේ කියලා. එතකොට හමුදා කුමන්ත්‍රණයක්. සාධාරණ කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට මේක ඇත්තටම දේශපාලන කුමන්ත්‍රණයක්. මේක කවුරු කරත් මේක අපිද මෙතුමාල්ලද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ දේශපාලන කුමන්ත්‍රණය රටට හොඳ නැහැ මේ විවස්ථාව කඩ කරපුවාම මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාමයි ඒකට විරුද්ධව මේ යහපාලනේ ඒ වගේම නීතිය ස්වාධිපත්‍ය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ කියලා මේක ඇති කරේ. ඉතින් මේක මම දැන් පුටුවේ වරද්දක්. මේක කවුරු මේ පුටුවේ ඉඳගත්තත් අන්තිමටම මේ 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 යකෙක් බවට පත් වෙනවා. හොඳයි. ඉතින් කලින් එතුමා ඒ පුටුවේ හිටිය පුද්ගලයාට බැනලා ඇවිල්ලා ඒ පුටුවේ ඇවිල්ලා ආයේ ඒ කාර්යභාරය මෙතුමා ඉටු කරා. හොඳයි. බේන්ම සූති මේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අදහස් දැක්වේ. දැන් මහින්දනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමනි මේ 46 දෙක වගන්තිය ආසන්න වශයෙන් පොඩ්ඩක් කියවුවොත් ඒකේ කියන කාරණේ තමයි අගමැතිවරයා ස්වකීය අත්සන සහිත ලිපියක් මගින් ස්වකීය දුරින් ඉල්ලා අස්සූ බව දැනුම් දුනොහොත් හෝ තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නිරතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේද ඒ තාක් කල් ස්වකීය දුරේ දරන්නේය. එතකොට අගමැතිවරයා අගමැති දුරේ දැරීම තීන්දුවෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම මත. ඉතින් මෙහිම වෙද්දී මේ කරපු ක්‍රියාකාරකම ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකමක් විදිහට මෙතුමලම අද දවසෙත් විරෝධතා දැක්වුවා. රටේ බහුතරයක් ජනතාවට හිතෙන්නට පුළුවන් ඔබතුමල මේක ගේමකින් කුමන්ත්‍රණයකින් මේ වැඩේ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කරා කියලා. මේක ව්‍යවස්ථානුකූලව ඇත්තටම කොහොමද ඔබතුමල මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්නේ? ඔව් චතුර චතුර දැන් මුලින්ම කියන්නම් මේ ඇයි ජනාධිපතිතුමාට මෙවැනි තීන්දුවක් ගන්න මූලික බලපාපු කරුණු සහ ඊට පස්සේ නීතිමය පැත්තෙන් මොකද්ද කියන එක මම ඔබතුමාට කියන්න මගේ වෙලාව අනුව. මුලින්ම කියන්නේ චතුර වත්මන් ජනාධිපතිවරයාට හිටපු අගමැතිවරයා ඉවත් කරන්න මූලික හේතුව තමයි ඔබ දන්නවා රටේ බරපතල දේශපාලන අස්ථාවරභාවය. පහුගිය කාලේ අපි දැක්ක බරපතල රට තුළ දේශපාලන අස්ථාවරභාවය. අපි දැක්කා නිදහසෙන් පස්සේ ඉතිහාසයේ තිබුණ දැවැන්තම ආර්ථික ප්‍රජාතන්ත්‍රික සමාජීය බරපතල කඩාවැටීමක් තිබුණ මේ පහුගිය දවස් ටිකේ මේ ආණ්ඩුව පැරගෙන යනකොට අපි ඒක දැක්කා. අපි දන්නවා මේ රටේ ජනමතය හම්බුනේ ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවට. ඒතර ජනමතයේ තියෙන සිරිසේන ජනාධිපතිවට. අගෝස්තු 17 වෙනිදා මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනමතයක් හම්බුනේ නැහැ. එතකොට 106යි. එසම් මහින්ද මහත්තයට ජනමතයක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනමතයක් නැහැ. මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා මෙතන ඇවිල්ලා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොහොමද මේ දෙන්න කතා කරන්නේ? මැතිවරණ කල් දාලා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න මේ දෙන්නටමයි තියන්නේ මැතිවරණ කල් දාපු කට්ටිය මේගොල්ලෝ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඔබතුමාට මම බාධා කරන්නේ නැහැ පළවෙනි වටේ. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දේ රටේ ජනතා පරමාධිපත්‍යය. හරි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා ඒක අපි වෙනම කතා කරගමු. හරි. ඉතින් ඒ නිසා මේකේ පැහැදිලිව අපි කියන්න ඕනේ චතුර මේගොල්ලෝ පහුගිය කාලේ අපි දැක්කා වෙච්ච සිදුවීම් ටික ජනාධිපතිවරයා මම ඔබට කිව්වා අගෝස්තු මාසේ 17 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තර බහුතර බලයක් තිබෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තර හම්බුනේත් නැහැ. හැබැයි ඊට පස්සේ මේගොල්ලෝ ආණ්ඩුව කරගෙන ගියා අපි දැක්කා. මේ දෙගොල්ලෝ මේකල ආණ්ඩුව හදලා අරගෙන ගියා. චතුර ආණ්ඩුව හදලා අරගෙන අතරතුරේ අපි දැක්කා රට තුල බරපතල රණ්ඩු මේ පක්ෂ දෙක අතර අපි දැක්කා. අපි දැක්කා ජනාධිපතිවරයා අගමැතිවරයා අතර විවිධ ගැටුම් දිගින් දිගටම අපි දැක්කා. අපි දැක්කා චතුර අපි දැක්කා අයවැය යෝජනා ඉදිරිපත් කරනවා ඉවත් කරගන්නවා. හරි. අපි දැක්කා වෙන බදු පනත් ඉදිරිපත් කරනවා යනවා කැබිනට් පත්‍රිකා දානවා ගන්නවා. හරි. අපි දැක්කා බරපතල දේශපාලන අර්බුදයක්. අපි දැක්කා කැබිනට් මණ්ඩලයේ අපි දැක්කා ආණ්ඩුව ඇතුලේ මැති අමතර ගහ ගන්නවා අපි දැක්කා. අපි දැක්කා කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා දැඩි වාග් ප්‍රහාර එල්ලන කරන අපි දැක්කා. අපි දැක්කා ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී විශාල අර්බුද ගණක් අපි දැක්කා. හරි. මේ අර්බුදයේ එකතැනකට ගිහිල්ලා අපි දැක්කා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා විශ්වාස භංග යෝජනාවක් ගේනවා.
මේ විශ්වාසභංග යෝජනාවේදී අපි දැක්ක ජනාධිපතිවරයා මේ විශ්වාසභංග යෝජනාවට සහයෝග දෙනවා අපි දැක්ක යම් අවස්ථාවකදී. මේ විශ්වාසභංග යෝජනාව ගේනකොට ජනාධිපතිවරට ඕනේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්වාසභංග යෝජනාව ගෙනලා ජයග්‍රහණය කරන්න. එතුමාට ඕනේ වුණා විශ්වාසභංග යෝජනාව ගෙනලා එක්සත් ජාතික පක්ෂය අගමැතිවරේ පත් කරන්න. අපි දැක්ක කරු ජයසූරිය මහත්තයා ගෙනලා කතා කරා ජනාධිපතිවරයා අපිට ආරංචි වුණා. අගමැතිකම දෙන්න කතා කරා. නායකකම ගන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙනලා කතා කරා. අන්තිමට රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා ගෙනලා කතා කරා. මේ ප්‍රශ්නේ විසඳගන්න මේගොල්ලොත් එක උත්සාහ කරා. මේගොල්ලෝ බොරු කියන්නේ උත්සාහ කරේ නැහැ කියලා. උත්සාහ කරා. දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ කතා කරා, පාර්ලිමේන්තුවේ කතා කරා, පක්ෂයතුල කතා කරා. අවසානයේ විශ්වාසභංග යෝජනාවක් දාලා මේ මගුල තියාගන්න මේගොල්ලෝ උත්සාහ කරා. ඉතින් ඔබතුමා කියනද තනි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. නෑ තනි පුද්ගලයෙක්ගේ රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක තනි පුද්ගලයෙක්ගේ නෙමෙයි. මේ මේකට හේතුව චතුර රටේ ජනමතය තිබ්බේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. හැබැයි ජනමතේ නැති රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කෙරුවා. හැබැයි රට පාලනය කරේ කවුද? ජනමතේ තිබු සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි රට පාලනය කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා රට පාලනය කරලා ගත්ත විනාශකාරී තීන්දුව හින්දා තමයි මෙතනට ගියේ. හරි. පුද්ගලයෙක් නෙමෙයි එතුමයි මේක පාලනය කරේ. අගමැතිවරයා තමයි මේ සියලු මේ රටේ මේ දේශපාලන අස්ථාවරභාවයට ආර්ථික කඩාවැටීමට මේ සියල්ලට වග කියන්නේ අගමැතිවරයා. ඒක තමයි මේ ගැටුම. ඉතින් ඒක ඔහුව ඉවත් කරලා ඔවුන්ට ඡන්ද දීපු එක්සත් ජාතික පක්ෂය අගමැතිවරයා පත් කරන්න රනිල් ජනාධිපතිතුමා උත්සාහ කරා. ඒක කරන්න දුන්නෙත් නැහැ. ඒකත් කඩාකප්පල් කරා. බැඳුම් කර සල්ලි විකුණලා ඒකත් අල්ලගත්තා. ඒ නිසා එවැනි බරපතල තත්වයකට ගිහිලා තමයි මේ කටයුත්ත ගෙනා. දැන් අවසානයේදී ඔබ දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කළා. ඔබතුමා මේ නීතිය ගැන කතා කරන්නේ. මම දැන් මේ ජනාධිපතිවරයා මේක පත් කරාට පස්සේ කතානායකතුමා නීතිපතිවරයාට ලියුමක් යවනවා. දැන් ජනාධිපතිවරයා ලියුමක් යවනවා මගේ ළඟ තියෙනවා. කරු ජයසූරිය එමතුමාගේ මේල් එකෙන් ඔබතුමාලට පුළුවන් මේක මේ කැමරා එක ඇල්ලුවා නම් මේ නීතිපති උපදෙස් මම මේ කතා කරන්නේ. දැන් කරු ජයසූරිය මැතිතුමා ලියනවා ඇක්ටිං ඇටර්නි ජෙනරල් ඩියර් මිස්ටර් ලිවේරා. දප්පුලි ලිවේරා මහත්තයා මේ ලියන්නේ. එතුමා ලියනවා ඩියර් මිස්ටර් ලිවේරා. ෆර්දර් ටු ද ටෙලිෆෝන් කන්වර්සේෂන් ඇයි හැඩ් විත් යූ ඇයි වුඩ් ලයික් ටු හැව් යුවර් ඔපීනියන් ඔන් ද ෆලෝවිං මැටර්ස්. පහත් සඳහන් කාරණා දෙක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඇස් යු ආර් අවෙයර් හොනරබල් මහින්ද රාජපක්ෂ හැඩ් බීන් ෂෝන් ඉන් ද ප්‍රයිම් මිනිස්ටර් බිෆෝ එච් ඊ ද ප්‍රෙසිඩන්ට් යෙස්ටර්ඩේ. රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අග්‍රමාත්‍යවරයා දිරුම් දුන්න ඊයේ හොනරබල් රනිල් වික්‍රමසිංහ ප්‍රයිම් මිනිස්ටර් හැස් ඉෂු අ ස්ටේට්මන්ට් දැට් හී ස්ටිල් හෝල්ඩ් ද ඔෆිස් ඔෆ් ප්‍රයිම් මිනිස්ටර්. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එතුමා අග්‍රමාත්‍යගේ ප්‍රශ්නයක් තියෙනවා. ප්ලීස් ක්ලැරිෆයි ද ලීගල් පොසිෂන් ඕල්සෝ ක්ලියර්ලි ද කරන්ට් ස්ටැටස් ඔෆ් ද ප්‍රසෙන්ට් කැබිනට්. මේක ලියන්නේ කරු ජයසූරිය ස්පීකර් කතානායකතුමා නීතිපතිවරයාගේ මේ පිළිබඳ උපදෙස් අහනවා. අපිට වෙනමකුත් ඕනේ නැහැ ව්‍යවස්ථා මෙහෙමනේ චතුර අපි පිළිගන්න ඕනේ චතුර මේ රටේ මේ රටේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ නීතියනේ. එතකොට රටේ නීතිය අපි ඔක්කොම පිළිගන්න ඕනේනේ. එතකොට රටේ නීතිය පිළිබඳ ඕන කෙනෙකුට අහගන්න පුළුවන් කෙනා තමයි මේ ඔක්කොම නීතිපතිවරයා. මේ නීතිපතිවරයාගෙන් අහන්න. දැන් දප්පුලි ලිවේරා මහත්තයා එවනවා උත්තරය මිස්ටර් ලිවේරා එවන්නේ හොනරබල් කරු ස්පීකර්. හොනරබල් ස්පීකර් විත් රිගාඩ් ටු යුවර් මේල් බිලෝ ඇයි ඩ්‍රෝ යුවර් ඇටෙන්ෂන් ටු ද නෝටිස් පබ්ලිෂ් ඉන් ගැසට් ඔන් ද මේ ඩේට් එක. කියන්නේ මේ ගැසට් එක තුමාට එවනවා ජනාධිපතිවරයා විසින් ගතලපත් කරන ගැසට් එක. ඒ කියනවා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කරා කියන ගැසට් එක ඔබ අවධානයට යොමු කරන්න. ඒ කියන්නේ ඔබගේ ඇස් දෙක පේන්නේ නැත්නම් ඔබ අන්ධෙක් නම් පොට්ටෙක් නම් මේ ගැසට් එක බලපන් කියලා නීතිපතිතුමා කියනවා. ඊට පස්සේ තුමා කියනවා further your attention is also drawn into the provision of article 14(1) of the constitution. ව්‍යවස්ථාවේ 41(1) කියවලා බලන්න. මේකේ පැහැදිලිව තියෙනවා කියලා නීතිපතිවරයා කියනවා. 48(1) මේ ව්‍යවස්ථාවේ තියෙනවා. එතුමා සඳහන් කරලා තියෙනවා 41 හරි. මේ මම නෙවෙයි කියන්නේ චතුර මේ කතා කරන්නේ කරු ජයසූරිය කතානායකවරයා නීතිපතිවරයාගෙන් අහලා නීතිපතිවරයා කරු ජයසූරිය මැතිතුමාට ලබා දෙන උපදෙස් මේ. හරි. ඒ අනුව කරු නීතිපතිවරයා කතානායකවරයාට කියනවා ව්‍යවස්ථාවට මේකේ මේ රටේ ජනාධිපතිවරයා විසින් ගැසට් එකක් කරලා අගමැතිවරයා පත් කරලා තියෙනවා. ඒ පත් කිරීමේ බලය රටේ ව්‍යවස්ථාවේ 48(1) ජනාධිපතිවරයාට පැවරිලා තියෙනවා. ඒක ඔබ අවධානයට යොමු කරන්න කියලා. ඉතින් මේක තේරෙන්නේ නැහැනේ. දැන් සුජීව සේනසිංහ මහත්තයෝ ඔයගොල්ලෝ කියනවානේ අපි වැරදි කියලා. මුජබල් රහුමාන් මහත්තයෝ ඔයගොල්ලෝ කියනවානේ වැරදි කියලා. යන්නක උසාවි. කාලය අවසන් නම් යන්නක උසාවි ඉවරයිනේ. ඒ උසාවිය. අය යන්න අධිකරණ පාර්ලිමේන්තුවට. හරි ගහ ගන්න ඕනේ යන් අපි යන්න යනවා යන්. පාර්ලිමේන්තුවට. ඔයයි මයි ගහ ගන්න නැහැ. යාළුවනේ. කෑ ගන්න. බය කරනවා අපි. පාර්ලිමේන්තුවට යන්න. මුජබල් රහුමාන් මන්ත්‍රීතුමා. බය පාර්ලිමේන්තුවට යන්න. මේකයි වැඩේ. බය මෙමෙනේ. මෙමෙ රටේ නීතියත් උනන රහුමාන් මහත්තයෝ. මෙමෙ කණ්ඩ දෙන්න පුළුවන් මොලේ දෙන්න බෑ. හරිද? රටේ ව්‍යවස්ථාව අපි පාසය අවසන් කරමු. ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරන්න පුළුවන් තැනක් තියෙනවනේ. ඒක ඔබට අභියෝගයට ලක් කරන්න පුළුවන් එකම ස්ථානය තමයි අධිකරණය. තමුන්නාන්සේලාට තිබුණා
දැන් මෙතුමලට තිබුණා චතුර මේක කෙලිම ශේෂ දාන්න නඩුවක් මේ නඩුව දැම්මන මේක කියයි මේක නඩුව දාන්නේ නෑ නඩුව දැම්මත් නඩුව පරාදයි මේක නීති ගන්න කියලා කියනවා මේක නඩුව ගන්න කොච්චර කාලයක්ද ඔබතුමා පාර්ලිමේන්තුව කැඳවන්න බහුතරයේ තියෙන කට්ටිය පෙන්වන්න ඉවරනේ ඇයි හිට කැඳවන්නේ හිට කැඳවන්නේ දැන් කාලය අවසන් අමතර කාලයක් මේ දෙන්නේ අමතර කාලයක් පාර්ලිමේන්තුව 16 අපි දවස් 5යි හරියට ගත්තොත් දවස් 5යි ගිහිල්ලා තියෙන්නේ 16 පාර්ලිමේන්තුව කැඳවනවා ඔබතුමාලා බබාලා වෙන්න එපා 70 ඉඳලා 23 පාර පාර්ලිමේන්තුව කැඳවලා දිනවා ඔබතුමාට මතකද 92 දෝෂාභියෝගය ආපෙලා පෙම්දාස මහත්තයාගේ පාර්ලිමේන්තුව කැඳවපු වෙලාවේ දවස් 24 කින් කල් දැම්මා කල් දාපු වෙලාවේ ඒක නීත්‍යානුකූලයි කියලා සභාවේ කතා කරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මම ළඟ තියෙනවා තුමාගේ කතාව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කරපු එක හරි I agree නෙමෙයි මේ අහගන්න නීත්‍යානුකූලභාවයනේ මම කියන්නේ ඇයි කැඳවන්නේ නැත්තේ ඔබතුමාට බහුතරය තියෙනවා නම් ඇයි හිට කැඳවන්නේ නැත්තේ දවන්න වෙලාවට කල බලන්න වෙලාව මොකද්ද හිටනේ වෙලාව සුජීව සේනසිංහ මහත්තයෝ ඔහෙලට ඕනේ විදිහට අපි කැඳවන්නේ නැහැ අපි ආණ්ඩුව දැන් අපිට ඕනේ වෙලාවට අපි පාර්ලිමේන්තුව බහුතරය ඉන්නවා නම් නෑ සුජී ඉතින් පොඩක් කිනු ඇයි කලබල රත්තරන් කලබල නෑ හිට කලබල නෑ හිට උදේට නාල කාලා බීලා නාල හිට ඔබ කලබල හිට උදේට අයියේ ඇයි ඔබ කලබල දැන් ඔබතුමා අද ඔබතුමාලා මේ චතුර මේ බෙරිහන් දෙන්නේ ඇයි මේ කාගෙන ඉන්නේ බය මේගොල්ලෝ දාලා ආණ්ඩුව කඩපිට ගැහුවොත් මොකද වෙන්නේ බැඳුම් කර සෙට් එක ඔක්කොම එලියට එනවා හරි ඊට පස්සේ දැන් සිරිසේන ජනාධිපතිතුමා ඝාතනය කරයි කියලා ජනාධිපතිවරයා කියන ආණ්ඩුවේ ඇමතිවරේ ආණ්ඩුවේ ඇමතිවරේ සුජීව සේනසිංහ ඇමතිතුමා සම්බන්ධයි කියලා ජනාධිපතිතුමා කියනවා ඒතනින් එතුමා එතනින් නැවතින්නේ නැද්ද අපි කැඳවපු වෙලාවේ කිව්වා ඇමතිවරේකට ඉහළ කෙනෙක් එතකොට කැබිනට් එකේ ඇමතිවරට ඉහළ ඉන්න කවුද ජනාධිපතිරට පහළ එයත් එතුමා ඝාතනය කරලා සම්බන්ධයි කියලා කියනවා එතකොට මේවට ඔක්කොම කට උතර දෙන්න සිද්ධ වෙනවා ඔය ටිකම කියවනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ජනාධිපතිතුමා ඉතින් ඒ ගැන මහින්ද මහත්තයා ඝාතනය කරලා කියලා කිව්වානේ ජනාධිපතිතුමා පිළිබඳව වැදගත්කම හරි ඔක්කොම පැත්තකට දාන්න උපරිම කරානේ කෝප් දැම්ම උපරිම කරලා තියෙන්නේ මම බාධා කරේ නෑනේ දෙන්න නෑ දැන් කාලය අවසන් ඔබතුමාගේ මේ අමතර කාලේ දුන්නේ ඔයගොල්ලගේ කාලය අවසන් ඕටයි ඕටයි විවාද ඉන්න දුන්නේ කාලේ හරි අවසන් ඉවර කරන්නේ වැඩි අතක් ඉතින් මම කියන්නේ ඒ නිසා චතුර මම කියන්නේ මෙන්න නීතිපතිවරයා රටේ නීතිපතිවරයා නීතිපතිවරයා පැහැදිලිව කතානායකට දැනුම් දීලා තියෙනවා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේක හරි කියලා. ඔයින් අර කතා කළා වැඩ. මෙන්න සුදි මේ පළමු වටේ අපි අමතර කාලයකට අරගෙන ගියේ මේ වාදවත්. දෙවන වටේ සංවාදශීලී වටේ අපිට මේ වගන්තිය බලාගෙන ඉස්සරහට යන්න පුළුවන්. අපි කෙටි විරාමයකට ගිහින්. ඔබ යලි වාද පිටිය සමග සජීවය සම්බන්ධන මේ දෙවන වටේ මේ ඉදි ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට මේක සංවාදයක් විදිහට ඉදිරියට ගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ වටේ පළමු වටේට වඩා මුජිබ රහමාන් මන්ත්‍රීතුමා දැන් මේ මහින්ද නන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා සඳහන් කරපු 48 වගන්තිය ප්‍රකාරව ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් කියලා නීතිපතිතුමා මම සඳහන් කරපු නෙවෙයි නීතිපතිවරයා සඳහන් කරපු සඳහනත් එක්ක ඔබතුමාලා මේ සම්බන්ධයෙන් කියව බැලුවද දැන් ඔබතුමා දැන් නීතිපතිවරයා එහෙම ස්ටේට්මන්ට් එකක් එවලා ඔබතුමාලාට මාධ්‍යයට ලැබුණාද මේක නෑ අපිට ලැබුණේ නෑ තනනායකතුම බල කරේ නෑ අපිට ලැබුණේ ඒ වගේ එකක් ඉතින් ඒ වගේ වටිනා දෙයක් ඉතින් මාත් ලැබුණේ ගන්න මේ කරනවා ඉතින් නායකතුමාගේ මේල් එකට කතානායකතුමාගේ ප්‍රශ්නයක් කියන්නේ නෑ නායකතුමා නෙමෙයි ඔබතුමාට මේකේ තියෙන්නේ කරෝ ජයසූරිය මහත්තයාගේ මේල් ඇඩ්‍රස් එක සහ දප්පුල ලිවෙරා මහත්තයාගේ මේල් ඇඩ්‍රස් එක. ඒ මේල් ඇඩ්‍රස් එකෙන් ආපු එකක්. මේක වැරදි නම් හාෆ් ෂීට් එකක ආපු මේල් ඇඩ්‍රස් එකක් නේ. ඒ ඩිපාර්ට්මන්ට් එකේ නේ. මේ මේක පංචකාවත්ත නෙවෙයි. පොඩ්ඩක් බලන්න මේක මේල් ඇඩ්‍රස් එක. පංචකාවත්ත තමයි ඔය අරන් ආවිල්ලා තියෙන්නේ. පංචකාවත්ත වෙන්නේ. පංචකාවත්ත නෙවෙයි මේක. මේක නීතිපතිවරයා එවලා කතා නායක තුමාට. ඔක හාෆ් ෂීට් එක. මේක ඔබතුමාලට ඒ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්ද ලැබෙන්නේ? මම වගකීමක් අරගෙන කියන්නේ මම කතානායකතුමාගෙන් මේක ගන්න 48 එක කතානායක කාර්යාලය මම මේක කාර්යාලෙන් දීලා තියෙනවා 48 එක කියන්නේ 48 එකේ කියලා තියෙන පාර්ලිමේන්තුව විසිරුව හැරි හරිනු ලැබීමත් මහමැතිවරණයේ අවසාන වීමත් අතර කාලය තුල හැර දුරෙන් ඉවත් කරන ලැබීමේම හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍ය ආකාරයකින් හෝ අගමත් අගමැතිවරයා දැරීම නතර වූ විට එතකොට නතර දැන් මේකේ තියෙන දේ තමයි අගමැතිතුමා මේ දුරෙන් ඉල්ලා අසුනේත් නැහැ එතකොට අගමැතිතුමා මේ දුරෙන් මැරිලත් නැහැ. ඒක කොහේ එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අවසි වෙන්න ඕනේ.
එහෙම මොකවත් නැතුව තමයි මෙතුමාව පත් කරේ. ද අනිත් එක තමයි මෙතන කතාවක් අනිත් එක තමයි මේ වගේ වටිනා ලියවිල්ලක් මම දන්නේ නැහැ ඇයි මේ AG ডিপার্টমেন্ট එක මේ මාධ්‍ය වලට මේක දුන්නේ නැත්තේ කියලා. මොකද රටේ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නීතිය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එහෙම මතුවෙච්ච මේක කතානායකතුමා හැංගුවා. ඔව් මතුවෙච්ච වෙලාවක මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙන් හෙට වහාම ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ ලියවිල්ල දෙන්න මීඩියායකට. ඔක මීඩියායකට දෙන්න. එතකොට අපි ආයෙත් බෙරිහන් දෙන්නේ නැහැනේ. අපිට කෑ ගහන්නේ ඕක ඕක දෙන්න මීඩියා එකට කියනවා ඔබතුමා නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුවට කියන දෙන්න කියලා ඔබතුමා ගෙනල්ලා දීලා වැඩක් නැහැ නේ ඔබතුමා බ්‍රෝකර් වෙන්න එපා ඔබතුමාලා ඉල්ලලා ගන්න එහෙම එකක් තියෙනවා කියලා හිට කෝල් කරනවා බ්‍රෝකර් නැත්නම් තුන් තැන ගැනීම තියෙනවා අපිට ඒක ගන්න බෑ ඔබතුමාලා දැන් බ්‍රෝකර් වෙලා අදිනේ අපිට පේනවානේ බ්‍රෝකර් වෙන්න බෑ මේ වාහන කැලේ ඉන්න ඉන්නනේ മന്ത്രിවරු පිළිබා ගන්න දැන් අනිත් එක තමයි දැන් මෙතුමා මතු කරා කවුද අපේ මේ මේ චන්දිම മന്ത്രിතුමා මතු කරා මේ 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 සභා ගාණ්ඩුව ගැන චතුර සභා ගාණ්ඩුව හදන්න කලින් තමයි අගමැතිවරයා පත් වුනේ සභා ගාණ්ඩුව හැදුවේ ඊට පස්සේ ඒ රෙසොලූෂන් එක ගෙනාවේ ඇමතිවරුන්ගේ ගාණ වැඩි කරගන්න. ඒ කියන්නේ 30 වැඩි කරගන්න තමයි පාර්ලිමේන්තුවට ඒ රෙසොලූෂන් එකක් ගෙනාවේ සැප්තැම්බර් 3. ඒක සැප්තැම්බර් 3. ඊට කලින් අගමැතිවරයා පත් වෙලා ඉවරයි. එතකොට අග සභා ගාණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයින් වුණයි කියලා එහෙම නැත්නම් UPF එක අයින් වුණයි කියලා ආණ්ඩුව වැටෙන්නේ නැහැ. මොකද අගමැතිතුමා සභා ගාණ්ඩුව හදන්න කලින් අගමැතිතුමා හිටියා. සභාගම ආණ්ඩුව හදලා රෙසොලූෂන් එක ගෙනාවේ ඇමතිවරු ගාණ වැඩි කරගන්න. ඒ වැඩි කරගත්ත ඉඳන් තමයි මෙතුමාත් ඇමති කෙනෙක් උනේ මේ ආණ්ඩුවේ. නැත්නම් මෙතුමාට ඇමතිකම හම්බෙන්නේ නැහැ 30යි තිබුණේ. මෙතුමාට ඇමතිකම මේගොල්ලන්ට ඇමතිකම දෙන්න දෙන්න තමයි රෙසොලූෂන් එක ගෙනාවේ. එතකොට සභා ගාණ්ඩුවේ මේගොල්ලෝ අයින් උනායි කියලා මේ අගමැතිතුමා අයින් වෙන්නේ නැහැ. අගමැතිතුමා ඉන්නවා. අපි ඒකනේ හැමදාම කී කීටි UPF එක ගියාට අපි ඉන්නවා. අපි ආණ්ඩුව කරනවා. නමුත් ඒක නෙමෙයි උනේ. UPF එක ගිහිල්ලා UPF එක අයින් කළා මේ විවස්ථාවේ තියනවාද කියලා යම් හිලක් හොයාගෙන ඒක මොන හරි දෙයක් තියනවා කියලා මේක හිලකුත් නැහැ. මේක මොකුත් නැතුව ජනාධිපතිතුමාට තියෙන ඒ එතුමාගේ විධායක බලය එතුමාගේ තියෙන එක්සිකියුටිව් පවර් එක යූස් කරා මෙතුමන්ලත් එක පෞගිය කාලේ සාකච්ඡාවල් ගියා. අපි මේකේ මේක මේ මේක මේ මේ මේක නිකන් ගනුදෙනුවක් නෙමෙයි මේ පෞගිය කාලේ සාකච්ඡාවල් ගියානේ. එක පාර අපු ගන්න මේක. ඔව් ඒ කියන්නේ දැන් SB දිසානායක මහත්තයා කියලා හම්බුණා කියලා කිව්වා. ඊළඟට SB මහත්තයා ඇවිල්ලා කිව්වා නැහැයි කියලා. ඕගනයිස් කැම්පේන්. ඔඩකින්නකෝ. දැන් ඊළඟට ජනාධිපතිතුමා ඉදන් කිව්වා. ඔයද කැප්ටන්. ජනාධිපතිතුමා ඉදන් කිව්වා එහෙම ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලේ කිව්වා අපි කොහෙදවත් මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බුනේ නැහැයි කියලා කිව්වා. ඊළඟට මහින්ද මහත්තයාගෙන් අහනකොට මාධ්‍ය උගලංගේ දෙරණ ටීවී එක අහනකොට පිස්සුද මේක අර අපි පොඩි කාලේ ඔයයි මමයි හම්බුනාම කියනවනේ අනිත්ුන්ට කියන්න එපා මචං අපි හම්බුනේ නැහැ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ උනේ. දැන් ඔබතුමා කියනද මේ ඉන්දියානු සංචාර පවා මේකේ කොටස් දෙතොට හිටපු ජනාධිපතිතුමා ඉන්දියාවේ ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. ඉන්දියානු සංචාර SP ලා ගෙදර ගිය සංචාර ඒ ඔක්කොම මේකේ කොටස් වෙන්න පුළුවන්. මේක අපි කියන්නේ නැහැ මේ උදේ එළි වෙනකොට මේ මේක උනායි කියලා නෑ. මේගොල්ලන් දෙගොල්ලන් මොකද ජනාධිපතිතුමාට තියෙනවා ඊළඟ ඡන්දේ කොහොමද ඉල්ලන්නේ කියන ප්‍රශ්නයක්. මේගොල්ලන්ට තියෙනවා මේගොල්ලන්ගේ නඩු ටික බේරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා ඔබතුමාලත් එක්ක දිවුරුම් දෙනකොට මම කියවන විධායක ජනාධිපතිතුමා හරියට හරි. දැන් ඒකේ ඉන්නවා කියලා. ඔබතුමා හරියට ඒ කතාව මට මතක කර මට අමතකලා හිටියේ. ජනාධිපති මම කියන්නේ එහෙම එන්නේ නැහැ කියලා කිව්වා. ජනාධිපතිතුමා බෙරිහන් දුන්නේ මේ ජනාධිපති මැතිවරණයෙන් ආයි කාටවත් ජනාධිපති මැතිවරණය මම ඉල්ලන්න දෙන්නේ නැහැ කියලා. ඔව් එහෙනම් එහෙම ඩීල් එකක් තියෙන විදියක් නැහැ. ජනාධිපතිතුමාට පස්සේ කිව්වා. ඔබතුමාට ආසාවල් ඇති වෙලා තියෙනවා නේද? විවස්ථාව වෙනස් වුණේ නැහැ නේද? ජනාධිපතිතුමා. මම ඊළඟ පාර එනවා කියලා. ඔව්. එතුමාට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නේ මෙතුමන්ලගේ ව්‍යවස්ථාවෙත් ඒක තිබුණා මේ මැතිවත්ත ප්‍රකාශය අපේ මැතිවත්ත ප්‍රකාශයත් තිබුණා ඒතොර අපි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා ඒ ව්‍යවස්ථාපිත මණ්ඩලයකුත් අපි පත් කරා ඒතකොට යෝජනාවල් ආව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඔක්කොම යෝජනා කරලා අපි කෙටුම් පතකුත් හැදුවා ඒතකොට ඒ කෙටුම් පත ගේන්න ඕන්න මෙන්න කියලා තිබුණා ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ අර පොඩක් ඉන්නකෝ දැන් අපි ආවේ නැහනේ දැන් ජනතා විමුක්ති පෙරමුණත් 20 වෙනි සංශෝධනය ගෙනාවා එතකොට දැන් ඒක සාකච්ඡාවට බඳුන් කළා කොහොම හරි දැන් අද ඒක වෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඡන්ද තියන්න වෙනවා එතකොට අපේක්ෂකෙක් ඉල්ලන්න එපා එතකොට ජනාධිපතිතුමාගේ ඔළුවටත් එන්න ඇති අදහසක් එන්න ඇති මං ඊළඟ ටර්න් එකක් ගන්න ඕනේ කියලා එතකොට ඊළඟ ටර්න් එක ගන්න සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා කළාද කියලා මම දන්නේ නැහැ නමුත් එක්සත් ජාතික පක්ෂය අපි අදහසක හිටියේ අපි මෙවර එක්සත් ජාතික පාක්ෂික අපේක්ෂකෙක් අපි දාන්න ඕනේ
අපිට පොදු අපේක්ෂකයෝ ඇති අපි මේ කන පරිපුවට කියලා. ඉතින් ඊළඟට නායකතුමාව අපහු පාරක් නායකතුමාද වෙන කවුද කියනක වෙනම කතාවක්. අන්න මුදල් බලන්තුමා. අපි එහෙනම් අපි වත් කියනකෝ අපි නායකතුමාද කවුද කියන එක අපි ඒ නාම යෝජනා දුන්න දෙනකොට අපි කියන්නේ. ඒක දැන් ඒක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ. එතකොට දැන් ජනාධිපතිතුමාට ඕනේ කාගේ හරි කරේ එල්ලෙන්න. කරේ එල්ලෙන්න මේගොල්ලන් ජනාධිපතිතුමාව හොරෙන් හොරෙන් පාර්ලිමේන්තුවට ආවා. මෙයා තමයි වැඩියම ගිහිල්ලා හම් වෙන්නේ කාමරේ නඩු ටික බේරගන්න. මෙයා තමයි වැඩියම මේ ගියසුමානෙත් හම් වුණා. මම ඒත් මෙතුමාට කිව්වා බර ලොබිය එකේ දැකලා. උඹලා මේ බොරුවට බයිනවා මේක ඇතුලේ ගිහිල්ලා ජනාධිපතිතුමා හම් වෙනවා නේ කියලා. එතකොට මේගොල්ලන්ට ප්‍රශ්නයක් මට මෙතුමාට කිව්වා ඒක. අවස්ථාවක් තියෙනවා එතුමාට. ඔබතුමා කියනවා මට කිව්වා කියලා මම නඩු බේරගන්න ජනාධිපතිතුමා. මම හිතනවා. නෑ ඔයා කිව්වා. ඔව් මං කිව්වා. ඔයා කියන්න. ඔව්. ඔයාගේ අල්ල දෙයියන් පල්ලවා මට මේක කිව්වා කියලා මම අල්ල දෙයියන් පල්ලවාට මං කිව්වා මම අල්ල දෙයියන් පල්ලක කුරුආනේ ගේන්න මම කුරුආනේ ගේන්න මම දිවුරනවා මම එහෙම බොරු කියන්නේ නැහැ මම කිව්වත් කිව්වා කියන නැත්තම් නැහැ හරි මම ඔයා අල්ල දෙයියන් පල්ලව මොකබල් රවුමන් කියන්නේ කවුද කියලා මේ අපි සාමාන්‍යයෙන් කුරුආනේ කුඩ තමයි අපි මේ ඉවර හරි එතකොට අපි මේගොල්ලන්ටත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේගොල්ලන්ගේ මේගොල්ලන්ගේ දැන් මේ නඩු ඔක්කොම කට ළඟට ඇවිල්ලා තියෙනවා එතකොට ඒ කට ළඟට ආපු නඩු ටික බේර ගන්නත් මේගොල්ලන්ටත් ක්‍රමයක් ඕනේ ඒ ක්‍රමයේ තමයි හොඳම දේ තමයි මේ ඩීල් එක මේගොල්ලෝ දාගත්තා එතකොට මේ ඩීල් එක අනුව මේ ඩීල් එක අනුව දැන් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා දැන් ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා දැන් මේ ආණ්ඩු හදාගෙන උත්සාහයක් දරනවා දැන් මොනවද කරන්නේ දැන් මන්ත්‍රීවරුන් බිලි බා ගන්න පටන් අරන් තියෙනවා දැන් මිලියන 300 ඉඳන් 500 600 කියලා කතාවල් යනවා දැන් මිලියන කියා 300යි 500යි කියලා තමයි කතාවල් යන්නේ. දැන් අපේ മന്ത്രിවරුන්ට ටෙලිෆෝන් කෝල් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාට මට නම් ආවෙ නෑ. කවුරුව මට නම් කබුරු කියන්න ඕනේ නෑ. මට කවුරුවත් කතා කරේ නෑ. නමුත් අපි ආශ්‍රය කරන අපේ දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. වටිනා මිනිහෙක් හරි හරි. දැන් අරන් තියෙන්නේ. දැන් වටිනා මිනිසුද ගත්තේ? දැන් වඩිවේල් සුරේෂ්ව ගත්තේ වටිනා මිනිහෙක්ද? වඩිවේල් සුරේෂ්ව ගත්තානේ වටිනා මිනිහෙක්ද? දැන් ඊළඟට දැන් අද ගත්තා අපේ දිනේෂ් කවුද? දුනේෂ් ගංකන්ද ගත්තා වටිනා මිනිහෙක්ද? මේ වටිනා මිනිසුන් ඇයි එන නියෝජ්‍ය අමාත්‍යකම් දෙන්නේ? ඇයි රාජ්‍ය අමාත්‍යකම් දෙන්නේ? ආ කියන්නේ විජේදාසත් වටින්නේ නැහැ. ඇයි ඇයි මෙයා වටින්නේ? මෙන්න වටිනා එක්කෙනා. කැබිනට් කැබිනට්. මෙන්න වටිනා එක්කෙනා. ඇයි කැබිනට්? මෙන්න වටිනා එක්කෙනා. ඔතන අපිට තේරෙනවා මේගොල්ලෝ දැන් බලන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න පුළුවන්ද කියලා උත්සාහයක් යෙදෙනවා. දැන් ඒකින්ද අපි මේගොල්ලන්ට අවසන් කරමු අපි කාල වෙනස් වැඩිපුර දීලා තියෙන සෑහෙන අපි මේගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන්ගේ අගමැතිතුමාව පත් කරේ විශ්වාසයක් උඩනේ ඒ විශ්වාසයේ බහුතරය තියෙනවා නම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න ඔබතුමාලට බහුතරය පෙන්වන්න පුළුවන් නම් අපි විපක්ෂයට යන්නම් කිසි ගැටලුවක් නැහැ නමුත් ඔබතුමාලා මේ කොලේ වහලා හැංගි හොරා ගහලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න එපා සුදි මේ පළමු වටේ ඔබතුමාව යම් තැනකදී නවත්තන කාල වේලාවත් එක්ක ඔව් දැන් මේ අවස්ථාව අනුකූල පසුවෙන් පැහැදිලි කර ගැනීම මම හිතන්නේ ඒකට අවස්ථාව යොමු කරන එක හොඳයි දැන් මම කියාගෙන ආවේ ජාතික රජයක් බිහි කරා පක්ෂ දෙකක් එකතු වෙලා ඉතාලම පැහැදිලිව මම වගකීමෙන් කියනවා පාර්ලිමේන්තුවේ තියෙනවා සම්මත කරපු මෝෂන් එක ඒ මෝෂන් එක අස්වන් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂේ මහලේකමුත් එක්සත් ජනතා නිදර්ශනදානේ එවකට මහලේකම් විශ්වවර්ණපාල මහත්තයත් දෙන්න අස්සම් කළා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජාතික රජයක් බිහි කරා සුජීව සේනසිංහ මන්තුමා කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඊට කලින් අගමැති හැටියට දියුරුම් දුන්නා ජනාධිපතිතුමා දියුරුම් දීපු දවසේම හැබැයි අපි කැබිනට් එක දියුරුම් දෙනකොට ජාතික ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නැවත අගමැතිවරයා හැටියට දියුරුම් දුන්නා මොකද කලින් එදා දියුරුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න. අපි ජාතික නෑ ඔබතුමා හිටියේ නෑ කැබිනට් එකේ දියුරුම් දුන්නේ අපි. නෑ 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 කැබිනට් එකේ මම කැබිනට් එක දුන්නේ නෑ. අපි කැබිනට් එක දියුරුම් දෙනකොට එදත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නව අගමැතිවරය හැටියට දියුරුම් දුන්නා. එහෙම දියුරුම් දීලා වන් පොයින්ට් නෑ. ඔබතුමාෙන් අහන්නේ අගමැතිවරයා එකපාරක් දියුරුම් දුන්නාට පස්සේ මොන රටේද දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාරයි දියුරුම් දෙන්නේ. That is එක ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන රජාන් වර්ග දෙකක් තියෙනවා මේ 46 එක යටතේ තියෙනවා අමාත්‍ය මණ්ඩලය 30ක් ඉක්මවන්න බෑ තනි පක්ෂක රජයකට 30 ඉක්මවලා පීටවන රජය ජාතික රජයක් ඔව් ඒ ජාතික රජයේ ප්‍රතිපත්ති තනි පක්ෂයක රජයක ප්‍රතිපත්ති වලට වඩා වෙනස් මේ ජාතික රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා දියුරුම් දෙනකොට ඒ අගමැතිවරයාත් ඒ කැබිනට් මණ්ඩලයත් දියුරුම් දෙන්නේ ජාතික රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ හින්දා තමයි මම කියන්නේ ඒ අනුව
මේ 30 46 4 යටතේ වෙලාව බලන අවස්ථාව දෙන 46 4 කියවන්න ඉස්සෙල්ලා. ඔබ වාද පිටිය සමග ඉන්නේ අපි වැලිඩ් අපි මේ 46 4 ඉත ෆස්ට් කතා කරේ. ඔව් 46 4 මම කල්ලොත් කිව්ව විදියට හැමදාම පාර්ලිමේන්තුව තීරණය කරා. පාර්ලිමේන්තුව. දැන් චතුර වෙන්නේ මොකක්ද? පහුගිය දිනයක එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ ජාතික රජයෙන් ඉවත් වෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකතුමාට නිල වශයෙන් දැනුම් දීලා ඉවත් වෙනවා. ඉවත් වෙන මොහොතේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය 40යි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇමතිවරු 6යි. දැන් මේ 6 දෙනා ඉවත් වුණාම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා 34ක්. 34ක් ඉන්නවා. හැබැයි මම දැන් කියවනවා 46ක අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතුය. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. එතකොට 30කට වැඩි කැබිනට් මණ්ඩලයක් තනි පක්ෂක ආණ්ඩුවකට ඉන්න බෑ. මෙතෙන්දී තියෙනවා 46 තියෙනවා අග්‍රාමාත්‍යවරයා 46-2 ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය වහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවහොත් හෝ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46-4 දරන විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේද? එතකොට මෙතන පිහිටවපු මේ 45 කැබිනට් මණ්ඩලය විසිර වෙනකොට එනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අහෝසි වීම කියලා ඔබතුමා එතනද කියන්නේ? අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම. අහෝසි වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලයක් තියෙන්න බෑ. එතකොට අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙනවා අග්‍රාමාත්‍ය ධූරය ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය නැති වෙනවා. මේ 48 ඒක ඊටාම පැහැදිලිව තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම සරල ප්‍රශ්නයක්. දැන් මේ තියෙන කරුණු පිළිබඳව පැහැදිලි අපි දකිනවා මෙහෙම. නමුත් මේකේ අවම සදාචාරයක් තියෙන්න ඕනේ. ගානේ මේක අයින් කරනවා. නෑ තව විනාඩි කරනවා. දැන් ලියුම යවලා මේක දැනුවත් කළා අමාත්‍ය මණ්ඩලය ඉවරයි කියලා ඒක දැනුවත් කරනවා. ලියුම කියවුවා. නිල වශයෙන් කතා නැහැ. ඒ මහින්ද අමරවීර ඇමතුමාගේ ලිපිය. පක්ෂයේ මහලේකම් තමයි අසම් කරන්නේ. ඉංග්‍රීසියෙන් වැඩ කරන්න හදන්නේ සිංහලෙන්. ඉංග්‍රීසි මේක තමයි මේ රජයේ ප්‍රතිවිච ප්‍රධාන අවුල. ඉංග්‍රීසි පිටපතේ 48 තියෙනවා on the prime minister ceasing to hold office by death, resignation or otherwise. except during the period intervening between ඔක තමයි තානාපති වරුන්ට කිව්වේ මේක පෙන්නුවේ මොකද මේකේ නෑ මේක නාරුව තියෙන්නේ cease to hold office by death resignation or otherwise මෙතනත් or otherwise කියන එක තියෙනවා හැබැයි මෙතන කියන්නේ අතුරුදහන් වුණොත් එහෙම නෑ 48 otherwise is not otherwise 48 ඉතාලම පැහැදිලිව සිංහලෙන් තියෙනවා සිංහල පනත තමයි සුජිත් සෙන්සිංහ මහත්තයා දන්නව හොඳටම පාර්ලිමේන්තුව විසුරුවාහරණු ලැබීමත් මහමැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ අන්නාගන්න ඉල්ලා අශ්වීමෙන් හෝ අන්‍ය ආකාරයකින් මෙතන ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් කියන එක ඉංග්‍රීසි පිටපතේ නෑ. හරි ධූරයෙන් ඉවත් වෙන විදිය තමයි මම කිව්වේ. ධූරයෙන් ඉවත් කරනු ලැබීම කොහෙද තියෙන මේ 46 මම කිව්වේ ධූරයෙන් ඉවත් වෙන්නේ 40ක කැබිනට් මණ්ඩලය කොහෙවත් නැහැ. පක්ෂය ඉවත් වුණාම මම හිතන්නේ මේ 19 අවුලක් නැද්ද මෙතන මේ සමන ඉවත් කරන විදිය නැති. නෑ නෑ අවුලක් නෑ. That is law. ඒක පරණ එකේ. That is law. Exactly. තිබුණා කියලා හරි හරි. විදිය. එන්න මෙතන ජා. තර්කයක් නැද්ද පරණ එකේ අපිට මේකේ අලුත්. පොටෝ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. දැන් ඉවත් කරන විදිය මේ මෙතන තියෙනවනේ. මේක ඉතාම පැහැදිලිව බලන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ. යම් තාක්කල් අමාත්‍ය ධූරය අමාත්‍ය මණ්ඩලය පවතින්නේ විශ්වාස භංගයක් ගැන. මේ විධිවිධාන යටතේ විශ්වාස භංගයක් ගැන. චතුර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය පවතින්න පුළුවන් 40කට 30කට වැඩි ජාතික ආණ්ඩුවක් තියෙනවා නම් පමණයි. ජාතික ආණ්ඩුව නැති වෙච්ච මොහොතේ ඉඳලා ඒ
කැබිනට් මණ්ඩලය පවතින්න බෑ. අන්න ඒ අනුව තමයි ඉවත් වන්නේ. ඒ ඉවත් වෙච්ච අවස්ථාවේ තමයි ජනාධිපතිවරයාගේ මතය අනුව. දැන් ජනාධිපතිවරයාගේ මතය 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා 162ක් හිටපු අපේ සුජි අගමැතිවරයා අස්කල්ලා 47ක් හිටපු මෙතුමන්ලගේ අගමැතිවරයා පත් කරගත්තා. ඒ වගේම 2000 මේ මොහොත වෙන විට රටේ තත්ත්වය වෙනස් වෙලා. එදා අපි පෙරදිච්ච ගමන් මහින්ද රාජපක්ෂ මහත්තයාට දැවැන්ත ජයග්‍රහණයක් පහුගිය මැතිවරණය ලැබිලා අගමැතිතුමාට ජනාධිපතිතුමාට විශාල හේතු ප්‍රමාණයක් තිබුණා. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහත්තයාට තමයි වැඩිම විශ්වාසය දිනා ගන්න පුළුවන් කියන එක තේරුම්. ඒ අනුව අවසන් මේ මෙතුමත් දාස් දක්වපු හින්දා ඒ වගේම මට තව එක ප්‍රශ්නයක් එක දෙයක් තියෙනවා කියන්නේ. දැන් මෙතුමා කිව්වා ඇයි පාර්ලිමේන්තුව කැඳවන්න බැරි? අපි වැඩ කරන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව. මේක කරුජාසූරිය මහත්තයා විදුහල්පති හැටියට ඉන්න, එහෙම නැත්නම් ගුරුවරයා හැටියට ඉන්න පන්ති කාමරේ නෙමෙයි. කරුජාසූරිය මහත්තයාට බෑ කතානායකතුමා හැටියට අපට එන්න කියලා මොනිටර් පත් කරනවා වගේ අත උස්සපන් කියන්නේ. ජනාධිපතිතුමා පත් කරාට පස්සේ අය පත් කරන ලද අගමැතිතුමා ඉවත් කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕන. විශ්වාස සරලව අහන ඕන ප්‍රශ්නේ, කෙටි ප්‍රශ්න. එතකොට දැන් ඔබතුමන්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු අගමැති පුටුවේ පාර්ලිමේන්තුව රැස්වුණාම වාඩි වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට සභානායකය ද පත් කරනවා. එදා එතකොට මෙතුමලා වාඩි වෙන්න ඕන විපක්ෂයේ. ඔබතුමන්ලා අපේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊට පස්සේ විශ්වාස භංගය තුමගේ ඊට පස්සේ විශ්වාස භංගයක් ගේන්න ඕන. විශ්වාස භංගය අරන් වෙන්න එදාට විශ්වාස භංගෙදි තීන්දුව කරන්න පුළුවන් 113ද ඔබතුමාලා එදාට විශ්වාස භංගයක් ගේන ඔබතුමාලා එදාට විශ්වාස භංගයක් ගේන්න දෙන්නේ නැත්නම් දැන් අනිත් එක තමයි එලාට අනිත් එක තමයි දැන් මේ කල්ය නෑ විශ්වාස භංගයක් ගේන්න විශ්වාස භංගයක් ගේන්න අපි අද කියන අපි අගමැතිතුමා තමයි විශ්වාස භංගයක් ගේන්න පිළිගන්න මේගොල්ලෝ ඒ කියන්නේ ඔබතුමාලාගේ අගමැතිතුමාද එදා දවසේ ඔබතුමාලාගේ අගමැතිතුමා කියන්නේ මේ හොරෙන් පත් කරපු එක හොරෙක් ප්‍රශ්නේ ඒගොල්ලන් පත් හොරකම් කරානේ අපි අදත් වාඩි වෙලා ඉන්නේ විපක්ෂේ මේ මාධ්‍යට අවිල්ල කියන්නේ මේගොල්ලෝ අපේ තනතුර හොරකම් කරා මාධ්‍යට අවිල්ල විපක්ෂ වාඩි වෙලා ඉන්නේ වාඩි වෙලා නේ වාඩි කෙරෙව්වේ මේක තමයි පාර්ලිමේන්තුවෙන් දෙන්නේ අපේ තනතුරට පොකට් ගැහුවා අපි නෑ අනිත් එක තමයි චතුර අපි මේගොල්ලෝ ගියා කල් දැම්මලු කල් දාලා තියෙන දවස් 30කට දැන් පස්වෙනිදාට ලබන සතියේ තිබුණේ අයවැය ඉදිරිපත් කරන්න හොඳයි අලුත් අගමැතිතුමාට අයවැය ඉදිරිපත් කරන්න වෙලාවක් තියෙනවද වෙලාවක් නෑ හොඳයි අලුත් අගමැතිතුමාට අයවැය ඉදිරිපත් කිරීම සඳහා කාලය අවශ්‍ය නිසා අපි දින කිහිපයක් කල් දාලා තිනෝ මේක මහා කල් දැමීමන්නේ මේ මන්ත්‍රීතුමාලා දන්නවා කොහොමත් ආයෙවා ඉවර වෙලා නස්තල් කාලෙට පාර්ලිමේන්තුවත් සති තුනක් නෙමෙයි මාසයකට වඩා කල් යවනවා ඒකද මේක මහා දෙයක් නෙමෙයි හොඳයි කාලය අවසන් අපි මේ වාද පිටියේ රැඳෙන්නේ දෙවන වටේ සංවාද ශිලි වටේ සුජීව මන්ත්‍රීතුමා ඒ වගේම නන්ද අලුත්තුමගේ මන්ත්‍රීතුමා අදහස් දක්වන්න සූදානම් මේ විරාමයේ අනතුරු ඔබයලි වාදපිටිය සමග සම්බන්ධ වෙන්නේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා. දැන් මේ පළමු වටේ කියපු කාරණයක් මෙතුමා මතු කරපු කාරණය තමයි මේක දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ කියලා තියෙනවා නං. තා මොනවද? චතුර මාර කට්ටේ. හරිද? ආගන්න මේ පොඩි නේ. ඩෝන්ට් ඩිස්ටර්බ්. අලල ඔඩොප්ප වෙනු. හරිද? මට දුන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ කියලා එක දුන්නා. ඔනේ සිරාතල් මුස්තෆා පාලංගිට කොණ්ඩු පෙයිට කාලාල ඔඩොප්ප වෙනු. මට වෙලාව දෙන්න. දැන් නම් සොන්නද? අර පොයිසල්ලාද මචං. ඔරණාලෙන් පොයි පේසලා හදාගන්න. වෙලෙනිදා. චතුර එන්න එන්න කාලේ කිව්වට. මචං නම් මයිත්‍රි. මං දෙවන ඉගෙනගෙන මාට. එන්නේ කිමි. අන්ද රූම් කේ පෝ මාට මචං. අඩේ නී නා වරපෝකල නී එන මුන්න කාලා උරුතරක පොණ නේ පොයිසල්ලාද නේ රයිදා. උරුතරක පොණ. ආ උරුතරක පොණ. ආ එකපාරක් ගියා කියලා මුලෙන් බිලි ගත්තා. ඉදිරිපත් කරා ඊමේල් එකක් කියලා මම කරුජසිරි මහත්මයාගේ ඔෆිසින් ඇව්වා එහෙම එකක් කිසිම එකක් නිකුත් කරලා නැහැ අනිත් එක මේකේ තියෙන්නේ බලන්න 48 එක කියන එක විතරයි කියලා තියෙන්නේ. එතකොට නෑ එහෙම නෙමෙයි ඔපිනියන් දෙන්නේ. ඔපිනියන් දෙනවා නම් දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. මෙන්න මේකයි කාරණේ මෙන්න මේක කාරණේ කියලා. 48 එක කියවන්න මේ නීතිපති දෙපාර්තමේන් කියන්න ඕනේද? කවුදසු මහත්තයා විවස්තර. හරි පොඩයි නකෝ. නෑ නීතිපති ගහන්න කොයිද? නෑ අහන්න නීතිපති ගහන්න මම ඇහුවා දැන්. කිසිම එකක් එහෙම එකක් යූත් කරලා නෑ.
ඔයා කරු ජයසූරිය කාර්යාලයෙන් එහෙම මේලට ඇරලද පාර්ලිමේන්තු මේ කෝල් එකකට කරු ජයසූරිය කතා කරේ මොකද කතා නම්බර බෙන්න කොහ හරි එන්න ගන්න දැන් ස්පීකර් එක හරි දැන් ස්පීකර් ෆෝන් එක දාලා කරු ගන්නලා ඉන්න එහෙම අපි මේ බාල් කරන්නේ කතා නේ තුමා එන ඔබතුමා කතා ගන්නකෝ ජනාධිපතිතුමාට අහන්නකෝ එහෙම හරි කරු ජයසූරිය කියනවා නම් දැන් කරුට කෝල් එකක් ගන්න පොඩේ එන්න ආවොත් කරු බොවේ හොරු දැන් පොයින්ට්ස් වලට එන්න හරි අග්‍රාත මාත්‍රයම් දැන් මෙතුමා කිව්වා පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එක 46 ප්‍රෝග්‍රෑම් එක කියනවා ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මේ මොනවද ඔයා කරන්නේ ඕක තමයි ඕගලන් කරන්නේ හැම වෙලේම සමයි සමයි මේ පාර්ලිමේන්තුවේ ඔක තමයි කරන්න ඇදුවේ. බ එලියෙන් ගහලා වැඩේ දෙන්න. නෑ නෑ මම අග්‍රම පොඩ තප පොඩි තප සමග මට බාධා කරා කතා කරන්නේ මම මේ දෙන්න ප්‍රශ්නයක් විතරක් අහන්නේ. බාධා කරන්න. ඔතුමා කිව්වා කතානායකතුමාගෙන් ඇහුවා මේ ඊමේල් එක බොරුවක් කියලා. මම කියනවා වගකීමකින් මම මේ ඊමේල් එක ගැන කතා කරන්නේ. ඔබතුමා කතානායකතුමාගෙන් ඇහුවා නම් දැන් රටටම හෙන්න ස්පීකර් ෆෝන් එක දාලා කතානායකතුමාට කියන්න මේක බොරුවක් කියන්නේ කියලා. කතානායක ඔබතුමා වැදගත් උගත් නීති නෑ අහගන්න අහගන්නකෝ. ඔබතුමා ත්‍රිත්ව විද්‍යාලේ ඕකේ ඕකේ එහෙම කිසිම දෙයක් නෑ. ඕකේ කිසිම දෙයක් නෑ කියවලා තියෙන්නේ ඒකේ තිබ්බත් ඕකේ තියෙන්නේ 48 එක කියවන්න කියලා. 48 එක කියවන්න කයිමත් අහන්න ඕනේ. 48 එක තියෙන්නේ මං කියන්න. දැන් මොකද මෙතන තියෙන්නේ? සුවකීය මෙතන තියෙනවා ධූරේ නිවත් කරනු ලැබීමෙන් කියලා තියෙනවා ජනාධි අගමැතිතුමාව. චතුර ධූරේ නිවත් කරන්න බෑ යනගාම පාර්ලිමේන්තුවේ ටකල්ලයක් කකුල් මාට්ටුවක් එහෙම දාලා එලියට අදගෙන ගිහිල්ලා එහෙම එකක් නෙමෙයි. විශ්වාස භංගයක් ඉදිරිපත් කරලා ඒකෙන් පැරදුනොත් ධූරයෙන් ඉවත් වෙනවා. අගමැතිතුමා ඉදිරිපත් කරලා 46 එකතුමා දින්න. බහුතරයකින්. එහෙම ඒක සඳහන් මේ කිසිම තැනක සඳහන් කරලා නැහැ මේ ධූරයෙන් ඉවත් කරන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාට හිතපු ගාම ඕන්ලයින්ට කතා කරලා කෝල් එකක් දීලා ඔබතුමා මට කැමති නැහැ ඔබතුමාගේ පාටර මං කැමති නැහැ උසට කැමති නැහැ ඔබතුමාගේ ස්කුවඩ් මං කැමති නැහැ කියලා එකපාරට ධූරයෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමා කොහෙද තියෙන ව්‍යවස්ථාවේ? එහෙම ව්‍යවස්ථාවක් තියෙනවා නේද රටක නීතියක් තියෙන්න ඕනේද? එහෙම කිසිම දෙයක් නැහැ. දැන් මේක දෙනවා ඉතාමත් පැහැදිලි. චන්දි මන්තුමාට මං කියන දැන් නීතිධවරයෙක් වශයෙන් මේක මට පෙන්වන්න. අග්‍රාමාත්‍යවරයා ඉවත් වීම. සුවකී අත්සන යටතේ ජනාධිපතිවරයා 46 2 නේ චතුර මේ 46 2. හරි. අග්‍රාමාත්‍යවරයාගේ ධූරය ඉවත් වීම ගැන තියෙන සඳහන් කළා මේ මේකේ මේ අකුරු වලින් මේවා ඔප්පු කරන්න ඕනේ නිකම් මේ ආවට ගියාට අගමැතිතුමා වහංගල කාමරයක එහෙම ධූරයෙන් ඉවත් කරන්න බෑ. මේකේ තියෙනවා සුවකී අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් සුවකී ධූරය ඉල්ලා සුව හොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවොත් හෝ මේ 46 2 ඇති චතුර මේ ඔක්කොටම උත්තර වලට මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විනය යටතේ යම් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලයේ පවත්වන ඒ තාක්කල් සුවකී ධුරේ දරන්නේය. දැන් මෙතුමලා කරමින් තමයි සිටියේය. මම චතුර මට විනාඩි දෙන්න ඊට පස්සේ අහන ප්‍රශ්නේ ඊළඟ මම මේක ගලාගෙන යනවා දැන්. අමාත්‍ය මණ්ඩල බලන්න විතරක් අවස්ථාවක් දෙන්න වෙලා බලන්න. හරි. ඔබතුමාගේ අවස්ථාව. එතකොට මේ කියනවා චතුර මෙන්න චතුර මෙච්චරමයි චතුර ඔයාට වුණත් කාට වුණත් මේ ප්‍රතිපාදනය තියෙන මෙච්චරයි අග්‍රාමාත්‍යවරයා ධූරේ නිවත් වෙන ප්‍රතිපාදන මෙච්චරයි විවස්ථාවේ. දැන් 19 සංශෝධනයේ 90. මේක හැරෙන්න කිසිම වෙන සක්කරයටවත් බෑ මේක වෙනස් කරන්න. ජනාධිපතිතුමාට නෙමෙයි සක්කරයටවත් බෑ මේක වෙනස් කරන්න. එහෙනම් බොරු කරන්න එපා. දෙව තුන්වෙනේ තියෙනවා මේ අන්න අනිත් එක ඉවත් වෙන ක්‍රමවේදය. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යවරයෙකු නියෝජ අමාත්‍යවරයෙකු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණයි ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවුන්ඩබල් ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත් ඒ කියන්නේ සියල්ලම ඉවත් කරන්න පුළුවන් එහෙම. හැබැයි අග්‍රාමාත්‍ය මේවා අකුරු වෙනස් කරන්න බෑ. මේක මේවා හරියටම පිළිපදින්න ඕනේ විවස්ථාව කියන්නේ එහෙමයි. උපදේශ මත ධන අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත අත්‍යවශ්‍යයි කැබිනට් එක විසිරවන්න නම්. එහෙම නැත්නම් සුවකී අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබුණු ලිපියක් මගින් සුවකී ධූරෙන් ඉල්ලා අසුවොත් තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවොත් මිස වෙන්න කිසිම දෙයකින් බැරිය. මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලයේ පවතින්නේද ඒ තාක්කල් සුවකී ධූරේ දරන්නේය. අමාත්‍ය මණ්ඩලයේ පවතින්නේ අමාත්‍ය මණ්ඩලයේ කිසි ආකාරයකින් මේ ව්‍යවස්ථාවේ සඳහන් සඳහන් අමාත්‍ය නගර පවතුනාද කියන ප්‍රශ්නේ නේද මෙතන? එන මේ ක්‍රමයේනේ. ඉතින් චතුර මේකයි ලෝ කියන්නේ. ව්‍යවස්ථාවේ මේ වෙන වෙනේවා කියන්න බෑ අපිට. දැන් මෙතුමල්ලා ඉවත් උනායි කිව්වම අමාත්‍ය මණ්ඩලයේ මෙතුමලගේ අමාත්‍යංශටි ගැළවිලා යනවා. ඒක නෑනේ. ඒක මේකවත් නෑනේ. ඒක තියෙන්නේ සංදේශයෙන් ඉදිරිපත් කරා සභා කාණ්ඩුවක් හදලා 40 ගාන වැඩි කරගන්න. එච්චරයි. මේක මෙතන එහෙනම් සඳහන් කරන්න ඕනේ සභා කාණ්ඩුවක් හැදුවොත් මෙන්න මේ ආකාරයෙන් දන අගමැතිවරයාගේ ධූරේ හිස් වෙයි කියලා දාන්න ඕනේ. එහෙම දාලා නැහැ. විවස්ථාව මේ ආවට ගියවට කියවන්න බෑ. විවස්ථාවේ තියෙන ප්‍රතිපාදන හරියටම හරිද කිව්වද? කිව්ව නැහැ. මගේ ප්‍රශ්නේ අහන්න. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන ආකාරය මෙතන තියෙනවා. ඒ ඔබතුමා කිව්ව ධූරේ නිවත් කරනු ලැබීමේ කිසිම තැනක නැහැ. අග්‍රාමාත්‍යතුමා කඩේ යන ගාම උස්සලා හංගලා ඉවත් කරන්න පුළුවන් කියලා. ඒ අන්‍ය ආකාරය කියන එක මොකද? අන්‍ය ආකාර ධූරේ විශ්වාස භංග විශ්වාස භංගයකින් නේ අන්‍ය ආකාරයේ අර්ථ නිරූපණ පනතෙන් එහෙනම් නේ අර්ථ නිරූපණ පනතට වැඩිය මම කියවන්නම් 10 දෙනාගේ බෙන්ච් එකේ දුන්නා
ගේසර සුප්‍රීකෝට් ඉදිරියේ තියෙන අර්ථ නිරූපණ පනත අදාළ වෙන්නේ නැහැ ව්‍යවස්ථාවට. ව්‍යවස්ථාව ප්‍රමුඛයි. ව්‍යවස්ථාව එහෙනම් ඔබතුමා කොහොමද අන්‍යාකාරයෙන් කියන එක විශ්වාස භංගයක් කියලා ඔබතුමා කියන්නේ? ඉතින් වෙන හේතුවක් එහෙනම් මේක දක්වන්න ඕනේ හරි ආකාරව. අන්‍යාකාර කියන්නේ මෙතනින් පාර්ලිමේන්ත විසුරුවහර ලැබීමෙන් මහමැතිවරණයක් අවසන් වී අතර කාලයේ හැර ධූරය ඉවත් කරන ලැබීමෙන් හෝ ඉලාසීමෙන් අන්‍යාකාරයෙන් දැන් මම අහන්නද? හරි අහන්න. දැන් මේ කියන විදිහට දැන් මන්ත්‍රී ඇමතිලා 6 දෙනෙක් තමයි අසුනේ. UNP ඇමතිලා ඉන්නවා 34 දෙනෙක්. 30ට වැඩි වෙච්ච කම 30ට වැඩි වෙලා තින්නේ. එතකොට මේ කියන විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 30ක් වුණාට 34ත් එක්ක යන්න ඕන. අපොඩෙන් පොඩ්ඩක් කරා. හරි මම හොඳ පොයින්ට් එක. මෙන්න පොයින්ට් එක. එතකොට චතුර දැන් මේ ව්‍යවස්ථාව වැඩක් නැහැ. සභා කාණ්ඩුවක් හදනවා. එතකොට ව්‍යවස්ථාව වැඩක් නැහැ. එතකොට ව්‍යවස්ථාව වැඩක් නැහැ. ඉවත් වුණ ගාම එතකොට මේ නේ ඉන්දකෝ දඟලන්නේ නේද? හරි හරි. මේක ඉවත් වුණ ගාම ආණ්ඩුව වැටෙනවා. ඔව්. මේ ව්‍යවස්ථාව එහෙම කතාවක් තියෙන්නේ. එතකොට මේගොල්ලන් එකපාරට බ්ලයින්ඩ් සයිඩ් ගැහුවා නම් හෙට කිව්වා නම් අපි නැහැ කියලා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව කැඳෙව ගාම 30 කැබිනට්ව පිටවනවා. එකෙනා ඔබතුමාලගේ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්නන දැන් අපිට ආණ්ඩු කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම. අන්න ඒකයි ක්‍රමවේදය. මේ පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමාගේ. ඔබතුමාන්ට ඉන්න ගාන 213 නෑනේ ඔබතුමාන්ට. නෑ ඒක අපි පෙන්නන්නේ. ඒක ජනාධිපතිතුමාට කිතන්න මේක පළවෙනියෙන් ජනාධිපතිතුමා පළවෙනියෙන් 213 පෙන්නන. දැන් එතකොට ජනාධිපති චතුරේ තියෙනවා. චතුර 42 4. නෑ හිතේ එහෙම හැමෝම හිතන්න බෑ. යන ගාම හිතන්න බෑ. පළවෙනියෙන් හිතන්න පුළුවන් නෝ ලෙට් මී. නෑ ලෙට් මී බීට්. චතුර මගේ කටින්ම කිව්වා. කලින් ජනාධිපතිතුමා 104 පෙන්නුවාද කියලා නෝ 44 අගමැතිකම දුන්නේ ඒකම කියනවා ඒ ජනමතය යනවා ඒ ජනමතය යනවා කතා කරන්න දෙන්න ඕක කතා මෙහෙම කෑ ගහලා විවසා කියවන්න බෑනේ චතුර එයාට මෙයාට කෑ ගහගෙන මරියා කඩේ වගේ ඕවා කිව්වා මරදානවා කියන්න බෑ නෑ හරි 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 ඉන්නකෝ තුමන්න පහත් කරන්න එපා අපි සම්තියේ මොනිටර් තෝරන විදිය ඔය කියන්නේ හරි අපි මේක කරුණට මේක තියෙන්නේ නෑ ඩිස්ටර්බ් කරලා වැඩක් නෑනේ චතුර යෝර ලෝයර් සබ්මිෂන් එකක් දෙන්න ඕනේ නෝ යූ ඩිස්ටර්බ් ඉනෆ් නෝ නෝ ලෙට්ස් ලෙට් මට ඇත්ත කතාව නෑ ඇත්ත කතාව මට නෑ මං අහන්නේ මෙච්චරයි චතුරගේ හරි වහන්නකෝ ප්‍රශ්නයක් අහන්න sorry චතුර වහන්නකෝ අගමැතිතුමා ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණ ඉවරනවා දැන් කියන්නේ හෙට එකක් තියෙනවා කියලා ඒක ඉවරනකොට මහින්ද ආනන්ද මැතිතුමා තමයි එක පක්ෂයක නායකයා ඒකේ වැඩි ඒ පක්ෂේ වැඩිම ගන්නවා 60 ගානක් 70 ගානක් ගන්නවා එතකොට අනිවාර්යයෙන්ම අගමැති ජනාධිපතිවරයාට හිතෙන වැඩියෙන්ම ගත්ත පක්ෂේ නායකයාට බහුතරය තියෙනවා කියලා දෙන්න ඕනේ එතකොට මෙතුමා තමයි නම්බර්ස් පෙන්වන්න ඕනේ ඒක 113 තියෙන්න ඕනේ නැහැ මලින් වැඩිම තියෙන පක්ෂයේ පුද්ගලයාට දෙනවා I believe that you ඔබතුමාට තියෙන බව මට පේනවා ඒ ෆස්ට් එකේ නැත්තම් ජනාධිපතිතුමාට හිටපු ගාම උදේ නැගිටලා 10ට නිදිගෙන උදේ නැගිටපු ගාම එකපාරට කියන්න බෑ මේ අන්න බහුතරය අද නම් රණිට නැහැ අද වහිනවත් එක්ක පාර්ලිමේන්තුවේ එන්නේ නැති වැඩි කට්ටියක් එන්නේ නැහැ ඒ හින්දා අද එතුමාට ගේන්න බෑ වැස්සට කාර් තියෙන්නේ මහින්ද ආනන්ද මැතිතුමාට එතුමාට තමයි අද බහුතරය තියෙන්නේ වැඩියෙන් කට්ටියනවා එහෙම මේ හිටපු හිටින ඉතින් ඉඳලාට ජනාධිපතිතුමාට ඒක තමයි මේ ව්‍යවස්ථාව තර කරේ අවුරුදු 4 මාරකට විසිරවන්නත් බෑ කියලා මේක ජනාධිපතිතුමාගේ බලතල ගත්ත අත්නොමතික බලතල ගත්ත කාලය අවසන් තප්පර 30ක් දෙනවා ඒ 94 ඒ අත්නොමතික බලතල ගත්තින් තමයි ඉස්සර තිබ්බා එහෙම ඉස්සර චතුර කියන එක හරි ජනාධිපතිතුමාට ඕනලාගේ විසිරවන්න පුළුවන් හැබැයි මේ බලතල ගත්තා එහෙම ඒකාධිපති පාලනයක් ඇතිවෙන හින්දා ජනාධිපතිවරයාගේ මේ බලතල ගත්ත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් කාරණා තුලින් මේ ගත්ත ටික මෙච්චරයි මේකේ තමයි තියෙන ඉතාලම පැහැදිලි අගමැති ධූරයේ හිස් වෙන ආකාරය තියෙනවා කැබිනට් මණ්ඩලයේ විසිරෙන ආකාරය තියෙනවා මෙතනින් එහා කිසිම ආකාරයකින් විසිරවන්නත් බෑ අගමැතිවරයාගේ ධූර කාලය අවසන් වෙන්නෙත් නෑ මේක කොන උසාවියක් ගිහිල්ලා මේගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවොත් මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා දැන් මම කාලය අවසන් නමුත් ඇයි මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මෙතුමලා කියන කතාවට ඇයි මේක යන්නේ නැති මේක ඔබතුමාට මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න මට දෙන්න උත්තර දෙන්න චතුර ශ්‍රේෂ්ඨ අධිකරණයට මේක ගිහිල්ලා ගන්න මාසයක් මාස තුන දෙක තුනක් යනවා ඩිටර්මිනේෂන් එකක් ගන්න අපිට පුළුවන් පාර්ලිමේන්තුව කැඳෙවුව ගාම අනිත් දවසේ ගන්න අපි ශ්‍රේෂ්ඨ අධිකරණ ලව් කරන්නේ පළවෙනි බලතල තියෙන පාර්ලිමේන්තුවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕනේ අපි ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ගිහිල්ලා නැහැ අපි පාර්ලිමේන්තුව අපි තීන්දුව කරන්නේ මොකද්ද කියලා පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ ස්වාධිපත්‍ය උත්තරීතර තන මේකටම මේකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ වෙන මේ මේ පොඩි පොඩි දේවල් වලට මේක පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්නේ ජනාධිපතිව එහෙනම් ජනාධිපතිවරයා අපි කියනවා හෙට ජනාධිපතිවරයා නෙමෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ යන්න ඕනද මේගොල්ලන් අපි පාර්ලිමේන්තුවේ කියනවා ජනාධිපතිවරයා විශ්වාස නොකරන ලබේ ඒකට තියෙනවා දෝෂාභියෝගයේ කියන හැටි ඒක අන්න මෙතනත් ඒකට නෑ ක්‍රමේ තියෙන තමයි අපි කියන්නේ ක්‍රමේ පෙන්නන්න ඔයා අකුරු වලින් පෙන්නන්න තමන්ට උනේ දෙන්නේ නෑ පෙන්නන්න විශ්වාස භංග යෝජනාවක් ගේ සඳහනක එහෙම අපි ගේන ඒවා ගේන්න ඔබතුමාල වැරදි දෙයක් කරමු අපි හරි ගසන්න ඕනේ නෑ ඒ ඉඳ ඔබතුමා ප්‍රශ්න තියෙනවා ඔබතුමාලට ප්‍රශ්න නෑ ඔබතුමා මේ පැත්තේ ඉන්නකොට ඔය ප්‍රශ්න තිබ්බ ඔබතුමා ප්‍රශ්න තිබුණා ඒක ඉඳලා අපි එළියට බැහැ ඒ ඔබතුමා මේ පැත්තේ ඉඳලා ඔබතුමා දන්නවා ඔබතුමා දන්නවා වෙච්ච දේවල් නෑ ඊවනේ මං කියන්නේ ඔබතුමා ආවනේ මෙහාට ඔව් ආවේ ඇවිල්ලා තමයි ඔබතුමා කිව්වොත් චන්ද නැවතුම් කියලා ඔබතුමාලා අපි නෙමෙයි අපි පක්ෂයක් හැටියට ආවේ හරි පක්ෂයක් හැටියට ඇවිල්ලා පක්ෂයක් කාලය අවසන් කරාට ඔයා අපිට ගානක් දෙන්න
ඔයාට සලකන්නේ නැහැ ඔය පක්ෂේ. ඔව් ඔයාට කරපුවා මෙතන කිව්වොත් එහෙම. ඔයාගේ දුක. ආ මේ පැත්තේ වාඩි වෙන්නේ. ඒ ඒ ඒ අන්න එකයි මම කියන්නේ. අන්න එකයි කියන්නේ. එහෙම තිබුණත් ඕගොල්ලත් ඉඳලා අපි ප්‍රතිපත්තිකාරකෝ අපි අන්තයෙන් ධනාධිපතිතුමා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රතිපත්තිකාරකෝ හරි දේ කරන්න ඕනේ කියලා අපි කියන්නේ. මටත් ඒ ප්‍රශ්න තියෙනවා. අත්තම හරියට හරි. ප්‍රශ්න තියෙනවා. හැබැයි මට යන්න බෑනේ පක්ෂ අතාරින්නත් බෑ. අපේ පාක්ෂිකව අතාරින්නත් බෑ. මම ඡන්දෙන් ආවේ ඒකනේ. එතකොට මේ ඉවරනට පස්සේ අපි තීන්දුවක් ගන්නවා. එහෙමනම් මොකද්ද වෙන්නේ කියලා. මහින්දනන්ද අලුත්ගමේ මන්ත්‍රීතුමා දැන් මෙතුමා තර්ක ගණනක් ගොඩ නැගුවා මේ ඔබතුමන්ලා ඔබතුමන්ලා නෙමෙයි ජනාධිපතිතුමා මේ කරපු වැඩේ කරපු විදිහ හරි නෑ නීතියට පටහැනි කියන කාරණේ තමයි මම මතු කරේ. නීති විරෝධී කියන කාරණේ. චතුර මෙතුමලා මොනව කතා කරත් අපේ රටේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුම බැඳිලා ඉන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. අපි ඒක පිළිගන්න එපා චතුර. අපි අද්දෙක උස්සලා පිළිගන්නවා. ඒක තමයි රටේ නීති. හරිනේ. අද්දෙක උස්සලා පිළිගන්නවා. Thank you. ඒකේ පෙන්වන්නවා ඔය කැලටි. ඉන්නකෝ මගේ උගත් නීතිචතුමා. රයිට්. එතකොට රටේ ඔබතුමා පිළිගන්නවා අද්දෙක මුස්සලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නවා. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් අපැහැදිලි කිරීමක් කරනවා නම් ඔබට කොහොමද කළ යුත්තේ? ඔයද අපැහැදිලි. දැන් මේ පත් කිරීම පිළිබඳ වැරද්දක් තියෙනවා නම් ඔබට කළ හැක්කේ මොකද්ද? රටේ නීතිපතිවරයාගෙන් විමසීම. ඒක තමයි චතුර දෙක. නීතිපතිවරයාගෙන් විමසීම පිළිබඳ ඔබට අපැහැදිලිතාවයක් තියෙනවා නම් දෙවැනි ඔබට මොකද්ද කළ හැත්තේ? ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැක. මේකනේ ඇත්ත කතාව. මෙන් එහාට අපි මොනවා කතා කරත් කාලේ නැස්ස කරත් වැඩ නැහැ නේ චතුර. නැහැ නේ. අනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපි. එතකොට පාර්ලිමේන්තු කදවන්නේ මොකටද? മന്ത്രിතුමා. එහෙනම් හරි පොඩේ. චතුර ප්‍රශ්න ගන්නද? කාලේ. චතුර ප්‍රශ්න කරේ. ප්‍රශ්න කාලේ දෙන්න. එතකොට එහෙමනම් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව වැඩක් නැහැ නේ පාර්ලිමේන්තුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ඕඩර්ස්ම ගමුකෝ. වායි කැඳවන්නේ නම්. නියෝජ්‍යමත්තුමා, ගරු නියෝජ්‍යමත්තුමා මගේ රාජ්‍ය. මගේ ගරු උගත්. අන්න ඔබතුමා පිළිගන්නවා මම ඇමතිතුමා. ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා පිළිගන්නවා අපි හරිදෝ කියලා. නෑ නෑ මගේ ගරු උගත් රාජ්‍ය ඇමතිතුමා අමාත්‍යංශයෙන් කෙහෙල් ගෙඩියක්වත් දෙන්න බැරි ප්ලේන් ටිකක් දෙන්න බැරි නියෝජ්‍ය ඇමතිතුමා මගේ. ඔබතුමා නෑ රාජ්‍ය ආපහු. හරි හැබැයි පිළිගන්නවනේ කෙහෙල් ගෙඩියක් අරගෙන දෙන්න බැරි රාජ්‍ය ඇමතිතුමා කියලා. නෑ ඇමතිතුමා කාලේ. ඇමතිතුමා කාලේ. පිළිගන්නවනේ ඇමතිතුමා කියලා තාම මම. මම ඔබතුමාට බොහොම ගරු කරන ඇමතිතුමා කියලා. ඔව් මං කියනවා ඇමතිතුමා කියලා. තාම. හරි මෙමය අර දුකේ යන්නත් එක මං කියනවා ඇමතිතුමා කියලා. චතුර ඒ නිසා මං ඔබට කිව්වා චතුර මේක පැහැදිලි කරගන්න පුළුවන් ක්‍රම දෙකයි අපිට තියෙන්නේ. අපි මෙතන කොච්චර කතා කළත් වැඩක් නැහැ. මේක පැහැදිලි කරන්න පුළුවන් එකම ප්‍රේද නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න එක සහ ඒ පිළිබඳ යම් අපිට නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණ. දැන් මං ඔබතුමාට පැහැදිලිව කිව්වා මේ තියන්නේ නීතිපතිවරයාගෙන් කතානායකවරයා විසින් ගත්ත ඔපිනියන් එක. කතානායකවරයා තමයි මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. අද කතානායකතුමා ඉන්නෝනේ පාර්ලිමේන්තුව නෙමෙයි කියලා සිරිකොතේ. කතානායකවරයා උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ස්වාධීන වෙන්න ඕනේ. එහෙම කරන්න එපා. එහෙම නෑ මම වගකීමකින් ඔබතුමා කියන උත්තර කොහෙද තියෙන්නේ කියලා. මම වගකීමකින් කියන්නේ උත්තර ඉතින් උත්තර කොහෙද තියෙන්නේ? මම වගකීමකින් කියන්නේ කතානායක මේ දවස්වල කටයුතු කරන්නේ කතානායක හැටියට නෙවෙයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඔබතුමා දැන ජමල් රාජපක්ෂ මහත්තයා කරපු හැටි ප්‍රශ්නයක් ඇඳෙව්වා. මෙතුමා පාර්ලිමේන්තුව ගැන කතා කරනවා සාමාන්‍ය ජමල් රාජපක්ෂ මහත්තයා කරපු හැටි ඔබතුමා දැක්කනේ. පාර්ලිමේන්තුව සාධාරණ නැහැ. අද පාර්ලිමේන්තුව පක්ෂග්‍රාහී පාර්ලිමේන්තුවක්ද? අද පාර්ලිමේන්තුව සිරිකොතක් වෙලා අද කරු ජයසූරිය මහත්තයා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව. ඒක මතක් කරලා හරි. ඒ නිසා ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඔබට කියනවා. ඔයාලන්ට පක්ෂ නැහැ. අද මම ඔබට කිව්වා මේ දැන් මම මේක මේ දුපල්ල දෙන්නම කියන්න දුන්නා. මේක නීතිපතිවරයා නැති නිසා වැඩ බලන නීතිපතිවරයාට ඒක මාධ්‍ය වලට දුන්නේ නැහැ මන්ත්‍රීතුමා. ඒකයි වැඩි. මේක ඔපිනියන් එක. මම ඒකනම් ඔබතුමාට කියන්නම්. වහන ඔපිනියන් එක කොහෙද තියනවද කියලා ඔකේ. මම කියන්නේ මේකේ නීතිපතිවර මගේ තර්කය හරිද ඔබතුමා වෙලා කියන්නේ මේකේ නීතිපතිවරයා කියලා තිනවා මේකේ පැහැදිලිවම ඔබතුමා දෙන්නෙත් නැහැ මට ඔය කොලේ දෙන්නෙත් නැහැ please clarify the legal position also please clarify the current statute of the present cabinet මණ්ඩලය පිළිබඳ මේක පැහැද ඒකට එතුමා ඔබතුමා බලන්න උදේ කතානායකතුමා උදේ 10:18ට මේ ඔපිනියන් ගහන නෑ උත්තරේ කියන්න හරිද 27 වෙනිදා 10:18ට උත්තරේ 27 වෙනිදා 10:53ට ඔපිනියන් මේක very simple ඔපිනියන් මොකද ඔපිනියන් හරි very simple simple ඔපිනියන් කියන්නේ නීතිපතිවරයා දෙපාර්තමේන්තුවෙන් කියනවා මෙන්න අහුවල් ගැසට් නිමේදන අනුව අග්‍රාමාත්‍යවරයා පත් කළා තියෙනවා නෑ 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 nothing read it අනේ here why are you lying I want to take my no. I don't want අයියෝ ඔබතුමා බොරු කියන්නේ පඩ මෙතුමාට ඕන දෙයක් කතා කරන්න පුළුවන් මම මගේ ආගමෙම නෑ මගේ ආගමෙන්ට
නීතිපතිවරයා ඔයා මට දෙන්නෙත් නෑ කොලේ ඔබතුමා ඔච්චරලා බැලුවනේ නෑ දුන්නේ නෑනේ මං ඊළුවා මං කියවන්න ගියා ඔබතුමා කොලේ දුන්නා නේ නෑ ගත්තා ඊට පස්සේ බැලුවා නෑ ඔබතුමා මට කියවන්න දෙන්න මං කියවන්න එතකොට නෙක්ස්ට් එකේ අනේ මම කතා කරන්න අවස්ථාව දෙන්න සාදරයෙන් කරන්න එපා ඔබතුමාගේ අවස්ථාව මං ඔබතුමාට කියන්නේ නීතිපතිවරයා මේකේ පැහැදිලිව කරේ කතානායක මේක හංගපු වරද්ද මේකෙන් කතානායක ඇනගත්තා නීතිපති හඬ කියලා මේක හැංගු වැහුවා කතානායක මේකේ වහපු හංගපු හිම තමයි මට ප්‍රශ්නයක් මට ප්‍රශ්නයක් අපි මට ප්‍රශ්නයක් කියන මගේ මං තුමා නෑ මං ආන්නේ නෑ බොහොම වැදගත් විදිහට කියන දෝ කරා මං තුමා දැන් මම අහන්නේ මට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් අද රටේ මේ නීතිය මේ මේ තියෙන தත්ත්වය ගැන මේ අවිවස්ථාවේ තියෙන මේ ප්‍රශ්න ගැන අපි හැමෝම කතා කරනවානේ ඇයි නීතිපති දෙපාර්තමේන්තුව ඔය වගේ ලීවිල්ලක් මාධ්‍යන්ට දුන්නේ නැත්තේ කතානායකතුමා ගරු මුජමල් රහමාන් මන්ත්‍රීතුමා මේ වගේ මේ මේ අලුත් නවීන මේ වගේ මේල් එකකින් කතානායකවතරයා තමන්ගේ පෞද්ගලික ඊමේල් පණිවිඩයෙන් යවනවා නීතිපතිවරයාට මේක මේක පෞද්ගලික දෙයක් කොන්ෆිඩෙන්ෂල් හරි කොන්ෆිඩෙන්ෂල් එතකොට කොන්ෆිඩෙන්ෂල් ඩොකියුමන්ට් එකක් you can give it to the public it's a confidential document නමුත් මේ රටට අවශ්‍ය දෙයක් නේ කොන්ෆිඩෙන්ස් වලට හිරු 655 නිවුස් එකට කියලා තිනවා හා ආ කිව්වලු හරි 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 අපි සටහන් කියවන්නේ 48 එක කියවන්න කියලා අද හිරු 655 නිවුස් රයිට් හරි 48 කියවන්න එහෙනම් කතානායකතුමා මෙයාට දැනුත් බොරු කියලා මේ දැන් මේ කතානායකතුමාන් ඇහුවා කිව්වනේ එහෙනම් කතානායකතුමා දැනුත් බොරු කියලා මේ කතානායකතුමා සිරිකොත නෙමෙයි කියලා තියන්න ඕනේ ඉතින් ඒ කිව්වා කොඩේ රවන්න කතානායකතුමා දැන් බොරු කිව්වනේ කතානායකතුමා ඒ මුතුමල කිව්වේ නැත්තේ මේ නියෝජ හරි එහෙනම් දෙරණ දෙරණ ඔබතුමා දැන් මට වෙන කතාවක් උත් තියෙනවා මෙන්න මේ මේ මේකටත් උත්තරේ දෙන්න ඔබතුමා 43 3 වගන්තිය බලන්න එහි තියෙනවා ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලයේ වෙත පවරන ලද විශේෂා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලයේ දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ කියලා. ඔබතුමාගේ ප්‍රශ්නයට මම උත්තර දෙන්නේ නැහැ. මට මගේ කාලේ නාස්ති කළ වැඩක් නැහැ චතුර. ඇයි චතුර මම කාලේ නාස්ති කරන්නේ? නීතිපතිවරයා කියනවා නම් අහුවල් ගැසට් එක අනුව ජනාධිපතිවරයාට පත් කළ හැකි 48-190 ඉවත් කළ හැකි කියන එක නීතිපතිවරයා කියනවා නම් ඇයි අපි මේ 3-4 එල්ලෙන්න ගිහිල්ලා? මෙරටින් ඔයාට පුළුවන් ද නීතිපති රබි වයන් මට පුළුවන් ද චතුර බෑනේ හරි අපිට බෑ ඒ නිසා මම කියන්නේ මේ ආගියුමන්ට් එක බෙදෙන්න ඕනේ අපිට දෙකයි තියෙන්නේ කො නීතිපතිතුමාට එහෙමන කරු ජයසූරිය මහත්තයා යවන්න ඕනේ 27 වෙනිදා දැන් අද වෙනකොට දවස් ගාණක් ගිහලා නෑ මේක වැරදි නෑ අවශ්‍ය නැහැ ඕවා බල්ල වැඩක් නෑ නීතිපති රගෙන් හැපියන්න නීතිපති රහට අපිට යන්න බෑ චතුර ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කරන දැන් මේ මුජබල් රහමාන් මහත්මතුමා කිව්වා මේ අපි මේ නඩු බේර ගන්න හදන්නේ කියලා මේ 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 කරන්නේ නඩු බේර ගන්න කියලා චතුර මට 114ක නඩුවක් දාලා දෙනවා ණයක් ගත්තයි කියලා ඒ ගෙවපු ණයක් ගත්තයි කියලා අපිට නඩු දාලා තියෙනවා චතුර නඩු දාගන්න මේ රටේ මිනිස්සුන්ට මට චතුර ඔබ ජනතාව අතර ඉන්න මාධ්‍යවේදී ඉන්නේ ඔබ කියන්න චතුර මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ නඩුද කියලා අහන්නේ මේ රටේ මිනිස්සුගේ තියෙන එකම ප්‍රශ්නේ ඒකාබද්ධ විපක්ෂේ නඩුද කියලා කියන්නේ අද චතුර මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට බදු ගහලා 100% බදු ගහලා අද රට අස්ථාවර වෙලා රුපියල අවම ප්‍රමාණය කරන එක නවත්ත ගන්න බෑ පොලිය අනුපාතය වැඩි වෙලා හරි සමාගම් වැහෙනවා චතුර මෙහෙම යන්න ගියොත් 105 විරක්කියව 125කට යනවා අද හොරකම ඉහිවහ ගිහිල්ලා නීති ආධිපත්‍ය කඩාගෙන වැටිලා හරි රාජ්‍ය සම්පත් විකුණන හම්බන්තොට විකුණපු එකේ කොමිෂන් එක පිටලා US මිලියන 50කට වැඩි. හරි. කාටද ගියේ? ගියේ කාටද මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට? මෙන්න මෙයා දන්නා හොඳටම. මෙයාගේ බිල්ඩින්ගේ ඉන්නේ ඇමතිතුමා. හරි. කොම්කොන් තියෙන්නේ කම්පැනිය. හරි. ඔයාගේ බිල්ඩින්ගේ ඉන්නේ ඇමතිතුමා. ඉතින් බිල්ඩින්ගේ කියා කියන්නේ? අර මූණේ කියන කවුද කියන්නේ? මූණේ කියන්නේ. මූණේ කියන්නේ මේ වගේමයි. මේ වගේමයි. සුදු පාටයි. ඔයාට කෙහෙල් ගැඩි දෙන්න නැති ඇමතිතුමා. ඔයාට ප්ලේන්ටි දෙන්න නැති ඇමතිතුමා. හරි. ඉතින් නිසා චතුර. චතුර මේක මතක තියාගන්න. අපිට මේ මෙතන චතුර තියෙන ප්‍රශ්නය මෙතුමලාට අපට කියන්න බලන්න නඩු බේර එහෙමනම් ඔබතුමාලා අපට කියනවා නම් මගේ මිත්‍ර මුජබල් මහන්තතුමා අපිට ඔබතුමා මට තව ප්‍රශ්නයක් අහන්නද ද ඔබතුමා එන මට කියන්න නෑ ඔබතුමා මට කියන්න දැන් ජනාධිපතිතුමා පෞගිය කාලේ ඔබතුමාලට දෝෂ ආරෝපණය කරා මේ රටේ නීති අවභාවිතාව කිරීම ඒකාධිපතිවාදය ගැන ඊළඟට හොරු කියලා කිව්වා ජනාධිපතිතුමා කිව්ව දේවල් නෙමෙයි අපි කිව්ව දේවල් නෙමෙයි ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ මම ඔබතුමාට මෙහෙම කියන්නද ඔව් ඔය ආගියුමන්ට් එකකට මොකද තව ආගියුමන්ට් එක? ඔබතුමා තව එකක් දන්නවද? ඔබතුමා දන්නවද? ජනාධිපතිතුමා කිව්වා පළාත් පාලන මැතිවරණ ඉවර වෙන දකම තාජුඩීන්ගේ නඩුව මට ගේන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඔබතුමා ඒ ගැන මට මොකද කියන්නේ? මගේ ප්‍රශ්නය ඔබතුමාලා බලයටපත් උනේ මෙගා ඩීල්, අර ඩීල්, මේ ඩීල් ඔක්කොම අල්ලනවා කියලා නේ ආවි. ඉතින් ජනාධිපතිතුමාත් කිව්වනේ. මට ඔයා වෙනපත් කරගෙන යන්න. නෑ වෙනපත් කරගෙන යන්න. මමාන ජනාධිපතිතුමා කිව්ව ගැන ගේවා. උත්තරේ දෙන අවස්ථාවක් සමා වෙලා. මගේ මිත්‍ර, මගේ උගත් මිත්‍ර, උගත් කියන කතාව මම කිව්වා. හරි මට ගාන දෙන්නකෝ එකකට මම එකක් කියන ඔබතුමා. උගත් කොහොමද? හරි එකක් දුන්නා. හරිද මම දුන්නා ඔබතුමාට. ඒ ගෞරවයක් දුන්නා. හරිද? හරි මගේ උගත් ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කියනවා. ඔබතුමාලා අපි කිව්වා හයිවේ රොබරි කිව්වා. මම ක්වොලිෆිකේෂන් කියන්නම් මම. හරි කියන්න. මම දරනවා. නෑ මම කිව්වා ක්වොලිෆිකේෂන් කියන්නත් පුළුවන්. අපිට එතකොට බඳුන් කරේ ඒවා ගැන කියන්නත් පුළුවන්. අපි දෙකම කියාගමු එහෙනම්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒව ඔක්කොම කියමු. එහෙම කියනොත් ඒවත් කියන්න පුළුවන් මට. ඒව කියනොත් අපි කියමු. ඒ දෙකම කියමු. හරිද? මං කියන ගහන්නකෝ මගේ කියන ගහන්නකෝ මං ඔබතුමාට කියන්නේ මගේ මිත්‍ර මුජබල් රහමාන් මන්ත්‍රීතුමා මේක හොඳට මතක තියාගන්න
අපි නිකම් බොරුවට මේකේ රණ්ඩු වෙලා කතා කරලා වැඩක් නැහැ. අපි රණ්ඩු ඔබතුමාලට අවුරුදු 3යි මාස දැන් අවුරුදු 7යි. නෑ ඔබතුමා මගේ අහන දේ උත්තර දෙන්නේ නැහනේ. මේක තමයි මේ දෙන්න හදන්නේ. ඔව් අවුරුදු 3 කතාවල් වෙන නෑ. මේක උත්තර දෙන්නකො. ඒක තමයි උත්තරේ දෙන්නේ. දැන් ඔබතුමා කියන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා මේ ජනවාරි 8 වෙනකොට අවුරුදු 4යි. ඔය තාජුඩීන් අල්ලන්න ඔය ඔක්කොම අල්ලන්න මොනවද කරේ ඔබතුමාලා? ඉතින් ජනාධිපතිතුමා කිව්ව දේ ගැන මං අහන්නේ. හරි ඉතින් ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා කියන්නේ බොරුද? දැන් ඔබතුමා කියන්නකෝ ඔබතුමාලාට ඔබතුමාලාට නෑ නෑ මෙතුමා උත්තර දෙන අවස්ථාවද ප්‍රශ්නේ? උත්තර යන්නේ මේ මේ මටේ කියන බාධා කරේ නෑ. මටේ කියන්න එපා. මට කියන්න දුන්නේ නෑ. උත්තර දී මෙතුමාගේ අයිතියනේ. දැන් රස්තේ හිම ඔබතුමාගේ අයිතිය. ඔබතුමාගේ අවස්ථාව. ඔබතුමාගේ අවස්ථාව. නෑ නෑ මේක. නෑ නෑ එහෙම නෙමෙයි මටේ කියන්නේ නෑ. උත්තරේ කියන්නේ. මම ඔබතුමාට බාධා කරේ නෑ. නෑ ඔබතුමාගේ අවස්ථාව. මම බොහොම ගෞරවණීය විදිහට මං අහගෙන ඉඳී. මම කියන්නේ ඔබතුමාලාට අපිට අපේ තාජුඩී නඩු මේ මොනවා හරි එක තමුන්නාන්සේලාගේ තමුන්නාන්සේලාගේ නීතිපති තමුන්නාන්සේලාගේ නීතිපති මම වගකීමකින් කියන නීතිපති තමුන්නාන්සේලාගේ කියලා නීතිපතිවරයා නීති අපි දක්වන්නේ අපි ගොඩක් අවස්ථාවලදී කටයුතු කරපු ආකාරය ඉතින් තමුන්නාන්සේලාගේ නීතිපතිතුමා ඉන්නවා අවුරුදු 4යි ඔබතුමාලට මේ නඩු ටික දාලා හිරේ දාලා වළංගුවේ දාලා අහලා කරන්න බැරුණේ තමුන්නා ඒ ඒවා ගැන කතා කරන්න එපා ඔබතුමාලට ඒවා කරගන්න බැරුණා කියලා ඒවා බොරුවට හදලා තමුන්නාන්සේලා ඉතින් ඒ ඒවා ගැන කතා කරන්න මාලේ ඒ නිසා චතුර මම කියාගෙන ආවේ මෙවැනි තීන්දුවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ගන්න සිද්ධ වුණේ මේ යන විදිහට මේ රට ගියා නම් කොහටද ගෙනියන්නේ අද ඔයා ඔබ චතුර ඔබ කියන්න මේ ඔබ කියන්න මොනවද මේ රටේ කඩාවැටෙච්ච නැති මට කියන්නේ ශ්‍රේෂ්ඨයක් කියලා කියන හැම ශ්‍රේෂ්ඨම කඩාගෙන වැටිලා ඒ නිසා ජනවරම හම්බෙච්ච ජනාධිපතිවරයාට තියෙන යුතුකමක් මේ වෙලාවේ එතුමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන බලය තමයි එතුමා පාවිච්චි කරලා තියෙන්නේ ඒ නිසා පැහැදිලිව මේ බලය වැරද්දක් තියෙනවා නම් චතුර ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. දැන් එතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මාස ගණක් යනවලු. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට හෙට 113 බිල්ලා කැඳවන්න පුළුවන් පාර්ලිමේ. අපි හෙට කැඳවන්න නැති. එයි චතුර මේගොල්ලෝ ගෙනාපු ගොන් බජට් එක අපිට දාන්න බෑ. අර මිල සූත්‍රේ මල සූත්‍රේ අපිට දාන්න බෑ. දැන් කියන්නේ ඔබතුමාලා ගොඩ ගන්න ඕනේ. අනිවාර්යෙන් ඔබට දැන් එතකොට මේ ණය දැන් මේ ණය කන්දරාව තියෙනවා කියලා ඔබතුමාලා දන්න ඕනේ. ඉතින් දැන් මෙතුමලා ගත්ත ණය චතුර කොහොමද ඔබතුමාලා මේ කොට දාන්නේ? අපි ණය අරගෙන අපි මේ රට කරානේ චතුර. අපි ණය අරගෙන රට කරානේ 100 ඩොලරේ තියාගත්තනේ චතුර. අපි ඒව කරානේ ඒව අපිට බලුවන් ඉඳන් අපි කියන්නේ. අපි මේක අරගෙන ඔයා මතක තියාගන්න චතුර අපි මේක අරගෙන මාස 8කින් ඡන්දකට යන්න තියෙනවා. ඒ මාස 8 ඇතුළත අපිට වැඩක් කරන්න බුණත් අපි යනගන්නවා කියලා අපි දන්නවා. ඒව දැනගෙන තමයි අපි මේක ගත්තේ. හරි. ඉතින් අපිට ඒක කරන්න පුළුවන්. අපි වගකීමකින් කියනවා. අපි දෙන්න හදන්නේ චතුර. අපි දෙන්න හදන්නේ චතුරේ සහන ටික. අපිට පුළුවන් ආයෙ වෙන්නේ චතුර සහන ටික දෙන්න. හරි. ඒ නිසා අපි ඔබට කියනවා. නෑ නීතිපතිවරයා ගැන කතා කරමු. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කිව්වා දැන් නීතිපතිවරයා මේ පැහැදිලි කිරීම ඔබතුමා පිළිගන්නක. නීතිපතිවරයා ඔබතුමාලාට දාපු නඩු ටික පිළිගන්නවද? නීතිපරවේනම මම නීතිපති ඉතින් අපි දැන් අධිකරණේ අපිට දාපු තියෙන නඩු පිළිපදෙන් අපි ගත කරේ ඒක පිළිගන්න ආගිය කළ නැහැ ඔබතුමාට මම පැහැදිලිව කියනවා වගකීමකින් නීතිපතිවරයා දාපු නඩු වැරදි මට දැම්මා මට හරි පොඩකින් මං කියන ගහන්න ඉතින් මම ඔබතුමාට මේ නීතිපතිර ගැන මට නඩු දාන්න කියලා බලන්න මේකට මට කැරම් බෝඩ් ගෙනාවා කියලා මට පොදු දේපල පනතෙන් නීතිපතිවරයා මට නඩු දැම්මා මම නීතිපතිවරයාට ගිහලා සබ්මිෂන් එකක් කරා අපේ මේ ෆයිස් අහමත්තුමාගේ තාත්තා ගිහිල්ලා හරි මිස ෆයිස් මුස්තාර මහත්තයා ගිහලා සබ්මිෂන් එකක් කරලා කව මේක පොදු දේපල පනතට එන්නේ නැහැ කියලා නීතිපතිතුමා පොදු දේපල පනතට එනවා කියලා මාව දැම්මා කොටුව මහේස්ත්‍රාත්තුමිය මොකද කිව්වේ මේක පොදු දේපල පනතට එන්නේ නැහැ කියලා කිව්වා නීතිපතිවරයා පක්ෂග්‍රාහීව සිරිකොතට ඕනේ විදිහට මාව හිරේ දාන්න ගියා මං කියනවා සිරි නීතිපතිතුමා හදන නඩු වැරදි කියලා කියනවා මට වෙච්ච අසාධාරණ ඒවා ලීස් එකකුත් කිව්වට ලීස් එකකුත් වට ගැහුවා කියලා කිව්වා හරි මොකද මේක බොරු ලීස් එකක් ඉතින් කරලා ගැහුවාත් කියලා කිව්වේ නීතිපති නෑ ඒ ලීස් බිස් නෙවෙයි මම මේ කීපකටයි මම මේ උත්තර දෙන්නේ ඒ නිසා චතුර මං ඔබට කියාගෙන ආවේ චතුර මං ඔබතුමාට කියාගෙන ආවේ ඒ නිසා මං ඔබට පැහැදිලිව කියනවා මේ පිළිබඳ දිගින් දිගට ගිහිල්ලා වැඩක් නෑ මේක ව්‍යවස්ථාවට අනුව සිද්ධ වෙලා තියෙනවා බහුතරය අපිට පෙන්වන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට බහුතරය පෙන්වන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ආයවැයක් ඉදිරිපත් කරන්න ඕනේ අපි අවසන් මට ජනතාවට සහනදායී ආයවැයක් ඒ සඳහා අපි ඉල්ලා තියෙන දවස් 5යි හරි 24 පාරක් මේ පාර්ලිමේන්තුව ප්‍රෝක් කරලා තියෙනවා මේ ප්‍රෝක් කරපු එක පිළිබඳ හොඳ කතා කරලා දෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ව්‍යවස්ථාවෙන් බැහැරව නූල් පොටක් වැලියට අපි කරලා නැහැ ඒක තමයි අවසන් වටයේදී අපි කතා කරමු අවසන් වශයෙන් අපි කෙටි විරාමයක් දෙයලි තුමු ඔබයාලි වාද පිටිය සමග අවසන් වටේ අපිට බාධාවකින් තොර අපි මේ කතාව ඉදිරියට ගෙන යමු. මම ප්‍රශ්න අහන්නෙත් නැහැ කෙටි වෙලාවක් තියෙන හින්දා මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවසන්. ඔව් දැන් ඇත්තටම අපි මේ විවාදයේදී මතු කරේ චතුර විශේෂයෙන්ම මේ තියෙන අද මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ගැන. අපි සියලු දෙනාම අපි පැහැදිලි කරා අපි තර්කයක් ඉදිරිපත් කළා. මේ ව්‍යවස්ථාවේ කොතනකවත් ජනාධිපතිතුමාට අගමැතිතුමා ඉවත් කරන්න බලයක් නැහැ. එතකොට ඒ බලයක් නැහැ කියන එක අපි මතු කරා. ඊළඟට මතු කරපු කාරණේ තමයි ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා විසින් පත් කරපු
අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුවේ කල් දාන්නේ? හෙට පාර්ලිමේන්තුවේ ගෙනලා බහුතරය පෙන්වනවා නම් මේක අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. එතුමන්ලා මතු කරා ශේෂ්ඨාධිකරණය. අපි කො ශේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතම ආයතනය. ඒ උත්තරීතම ආයතනය කැඳවුවොත් අපිට කාටද බහුතරය තියෙන්නේ කියලා පෙන්වන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි ඒක නිකන් කාලය මේ රට අස්ථාවර කරලා මේ රටේ මේ ජනතාවගේ විශ්වාසය කඩා වැටිලා දේශපාලඥයන් ගැන රටේ තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් අද පැන නැගිලා තිනවා. ලෝකයේ ජාත්‍යන්තරයේ අපිට තිබුණ කීර්තිනාමය අපේ රට ගැන තිබුණු මතය අද එන්න එන්න දුරස් වීගෙන යන මේ මතය අද ප්‍රකාශයට පත් කරලා තිනවා. ලෝකයේ අද කියනවා වහම පාර්ලිමේන්තුව කැඳවන්න වහම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අපි ජාත්‍යන්තරයේ අද අයි මොකද අද UN එක අද යුරෝපීය සංගමය අද ස්ටේට්මන්ට් එකක් කියපිට නැවතු කරා. ඊට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පුවත්පත් නිවේදනයක් නිකුත් කළා. ඒ සියලු රටවල් අද කැවිලා තිනවා. අද වෙනකන් මහින්ද රාජපක්ෂ මහත්තයා අද වෙනකන් කිසිම රටක් තාම සුබපතලා නැහැ. සුබපතලා නැහැ අලුත් අගමැතිවරයෙක් හැටියට. ඒක 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 ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලෝකයා අද පිළිගන්නේ නැහැ. මෙතුමාගේ අගමැතිතුමා මේ නීත්‍යානුකූලපත් වෙච්ච කෙනෙක් කියලා. පස්සතොරෙන් අයිලා පත් කරේ. රෑ ඔක්කොම වටේ ගියා ඔබ පාරවල් ටික වහලා ජනාධිපතිතුමා කාර්යාලයේ පිටිපස්ස දොරෙන් අයිලා පත් වීම ගත්තේ. මොකද්ද මේ කතා කරන්නේ? ඊළඟට මෙතුමා කිව්වා මේ අගමැතිතුමාට ජනවරමක් නැහැලු. මතක තියාගන්න මෛත්‍රීපාල මහත්තයාව ජනාධිපති කරනකොට අපි කිව්වේ රනිල් අගමැති කියලා. මෛත්‍රී ජනාධිපති රනිල් අගමැති. එහෙමයි ලක්ෂ 62 ගත්තේ. එතකොට මෙතුමන්ලා එදා ඒ කැම්පේන් එකේ හිටියේ මෛත්‍රීපාලව පරාද කරන්න. තමුන්නාසල දන්නවද අපි ජීවිත පූජා කරගෙන ගිහිල්ලා අපේ පාක්ෂිකයෝ එක්කෙනෙක් දෙන්නේ මැරිලා වෙඩි කාලා අපේ වේදිකාවල් තමුන්නාසල ගිනි තියලා එහෙම ගිහිල්ලා මෛත්‍රීපාල මහත්තයා මේ පුටුවේ අපි වාඩි කරගුවේ. අවසන් විනාඩිය. අපි එහෙමයි වාඩි කරගුවේ. අද එතුමාට ඒවා මතක නැතුව ඇති. හරි එතුමා මේ එතුමාට ඕන අය අපිවත් කරන්නේ නැහැ. අපේ පක්ෂේ තීන්දුව කරන්නේ කවුද අගමැති කියලා. මේ මෛත්‍රීපාල මහත්තයාට ඕන අය අගමැති කරන්න අපි බැඳිලා නැහැ. අපි එහෙම එකඟත්වයකින් හිටියෙත් නැහැ. දැන් තමුන්නාංශලා ගිහිලා කොහොමාරි මෛත්‍රීපාල මහත්තයත් එක්ක ඩීල් එක දාගෙන තමුන්නාංශලාගේ නඩු ටික බේරගන්න එයාට දැන් ආයි ජනාධිපති වියතිවරණය ඉල්ලන්න බාධා කරන්න බෑනේ. හරි ඉල්ලන්න එතුමා එකඟත්වයකට ආවා. ඒකයි ඇත්ත කතාව. දැන් ඕක වහන්න එපා. ඕක වහන්න එපා. දැන් විදුර වික්‍රමනායක හරියට කිව්වා පෙරේදා වොයිස් කට් එක බලන්න. මම ගියා අගමැතිතුමාගේ බංගලාවට ඔක්කොම හොරු ටික වට කරගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයව ඔක්කොම හොරු. මම කියනවා අගමැතිතුමාට දැන් දාපු නඩු ඇමතිවරුන්ට තියෙන නඩු මේවා ඉල්ලාස් කරගන්න එපායි කියලා කාලය අවසන් වුණා. මැතිතුමා කිව්වා අපි දන්නේ නැහැ මේ නඩු ටිකට අපි ඉස්සරහට වලින්ද චතුර මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් අනතුරක් තියෙනවා. ඒ අනතුරු අපි තේරුම් ගත යුතුයි. මේක රනිල් වික්‍රමසිංහ කරාද මේක එක්සත් ජාතික පක්ෂයේ බලය නැති වුණාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ විවස්ථාව උල්ලංඝනය කරලා ජනතාවගේ පරමාධිපත්‍යයට අද අභියෝග කරලා තියෙනවා. ඒක ජය ගන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන සියලු දෙනාම පාරට එන්න ඕනේ පෙරට එන්න ඕනේ කියන එක තමයි අපේ ඉල්ලීම. ඔබතුමාට අවස්ථාව දෙන්නේ මන්ත්‍රීතුමා චන්දිම් වීරක්කොඩි මන්ත්‍රී. චතුර මෙතුමා කිව්වා වගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සුපත් කරේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරන්න හදනකොට විශාල බලාපොරොත්තු එක්ක රටේ යහපාලනය ඇති කරන්න. නමුත් ඒ ගමන එතුමාට යන්න දුන්නේ නැහැ. සියලු විධ දූෂිතයන් රට පාවා දෙන්නන් රටේ සම්පත් විකුණන්නන් එකතු කරගෙන මේ රට විනාශ මුඛයට ගෙනිච්චා. මේ රට විනාශ මුඛයට ගෙන යනවා දැකලා ජනාධිපතිතුමාට ඒක උහුලන්න බැරි තම තමයි මේ තීන්දුව ගත්තේ. එක්සත් ජාතික පක්ෂයේ බිහිකරේ කවුද? ඩීඑස්සේනානායක මැතිතුමා. ඩීඑස්සේනානායක මැතිතුමාගේ පරපුරේ හිටපු වසන්ත සේනානායක මහත්තයත් මේ පක්ෂෙන් ඉවත් වෙලා අද අපිත් එක්ක එකතු වුණා. සියලුම දෙනා රටේ කිව්වේ මොකද්ද? මේ ආණ්ඩුව වෙනස් කරන්න. මේ ආණ්ඩුව වෙනස් කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යවන්න. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව අපි ඉටු කරලා තිනවා. එහෙම ඉටු කරලා තියෙද්දි ඒකට නීති විරෝධී කියලා කෑ ගහන්න එපා. එදා අගමැතිතුමා තානාපතිවරු ගෙන්නලා මේ ඉංග්‍රීසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පෙන්නලා නොමග යවුවා. හැබැයි ඊයේ රෑ ජනාධිපතිතුමා සියලු තානාපතිවරු ගෙන්නලා සිංහලෙන් දේශීය කම අගය කරමින් නියම තත්ත්වය පැහැදිලි කරාට පස්සේ අද අන්තර්ජාතික ප්‍රජාව තේරුම් අරගෙන ඉන්නවා. මේ සති කීපය ඒගොල්ල පිළිගත්ත සිංහල එකයි ඉංග්‍රීසි එකේ වෙනසක් තියෙනවා කියලා. පැහැදිලිව මේක බලන ඕන කෙනෙක්ට තේරෙනවනේ. ධනපතිවරු නෑ. කියන්නේ ධනපතිවරු මේක බලන ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ වගේම මං කිව්වා වගේ අයවැය ඉවරුණාට පස්සේ මාසයකමාරක් විතර පාර්ලිමේන්තුව නිකන් නිවාඩු දෙනවා.
මේ සති තුනයි නිවාඩු දීලා තියෙන්නේ. සති තුනක් නිවාඩු දුන්නේ මොකටද? කට්ටිය ගන්න. කට්ටිය ගන්න නේ ආණ්ඩුවේ ව්‍යවස්ථාව ආණ්ඩු මේ අයවැයක් හදාගන්න. දැන් කට්ටිය ගන්න බලාගෙන ඉන්න උදවිය තාම එළියට පැන්නා. තාම වේකන්සි දියා. කටෙන් එළියට පැන්නා. සුජීව සේනසිංහ මැතිතුමත් ඔතන ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි. හැබැයි එතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවලා කවුරු හරි නායකයෙක් පත් කරගෙන මේ දෙකම ගන්න පුළුවන්. මේ දෙකම හොඳ UNP එකක් හදාගන්නත් හොඳ අවස්ථාවක්. ඒ නිසා මට විශ්වාසයි හදවතින් ඔතන පුටුවේ වාඩි වෙලා හිටියන එක්සත් ජාතික පක්ෂය කියලා මූණ බැලුවම තේරෙනවා. ඔබලා තුමාලින්නේ මේ පැත්තේ. අපි සියලු දෙනාට ආරාධනා කරනවා ජනතාව හිතන දේ තේරුම් අරගෙන මේ රට විනාශ කරපු ආණ්ඩුව පළව හැරලා තියෙන්නේ. ජනතාව බලාපොරොත්තු ඉටු කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට ආදරය කරන නායකයෙක් හැටියට, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ රටට ආදරය කරන නායකයෙක් හැටියට එදා ඔබතුමාලා කුමන්ත්‍රණය කරලා අපේ පක්ෂෙ දෙකට කඩලා අපි පරාජය කෙරෙව්වා. මීට පස්සේ ගැටවලට අහු වෙන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රධානින් දෙන්න එකතු වෙලා ඉන්නේ රටට ආදරය කරන ප්‍රතිපත්ති එක්ක, රට ආරක්ෂා කරන වැඩපිළිවෙලක් එක්ක මේ යන ගමන නවත්තන්න කිසි කෙනෙකුට නොහැකි කියන එක දැනගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කියනවා. එතුමාගේ හදවත තියෙන ඇමරිකාවත් එක්ක, ඇමරිකාවේ කාලය අවසන්වතුම පදිංචියට ගිහිල්ලා ඒ රටක සුඛදායි ජීවිතයක් ගත කරන්න. අපි ඇමරිකාව, එංගලන්තයේ, චීනය, ඉන්දියාව මේ සියලු රටවල් එක්ක මිත්‍රශීලීව අපේ කම අපේ රට රැකගෙන අපි මේ රට ගොඩ නගනවා. ඒක නවත්තන්න තමුන්නාසලා කාටවත් නොහැකි. ඔබතුමාලත් අපේ එකතු වෙන දෙන්නෙක්, එකතු වෙන්න සියලු දෙනාටම එකතු වෙන්න ආරාධනා කරමි. අපි අවසන් කරනවා. ඔබතුමා කිව්වා වගේ සේනානායකලා DS ලා නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. කිව්වා වගේම සේනානායක පරම්පරාව ඔබතුමාලා ගන්න හින්දා වෙන්නේ. සේනානායක පරම්පරාව ඉතිපු එකනත් අපිට ආවා. රයිට්. මේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. මේක තමයි අද එංගලන්ත පාර්ලිමේන්තුවේ තානාපතිවරු කැඳවුවට පස්සේ ඔකෙලින් ඇල්ලුවා නම් හරි අපිට මේ බලන්න. ඒ තුමාගේ යාළුව එහෙනේ. ඔබතුමාලගේ වෙලාවෙන් යන්නේ. බාධා කරන්න බෑ. එංගලන්තේ අපි පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රතිපාදන අනුව තමයි අපේ ව්‍යවස්ථාවත් හැදිලා තියෙන්නේ. එතකොට මේගොල්ලන් හොඳට දන්නවා තනාපති ඇමතුවා නම් එතුමාලා දන්නවා නීතිය මොකක්ද කියලා. ඒ හින්දා මේක ඉතාමත් පැහැදිලි. මේක නෙමෙයි චතුර මේක ඇත්ත කතාව. අපි දේශපාලඥ වුණාට අපි අපේ මහත්මා ගතිගුණ තියෙන්න ඕනේ. මෙතුමාලා කියන විදිහට මමත් පක්ෂේ ගොඩක් අරගල කරන මිනිස්සෙක්. මටත් ප්‍රශ්න තියෙනවා, වෙන්න පුළුවන් මෙතුමා කිව්ව දේවල් සමහරව ඇත්තත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රතිඵලය නෙමෙයි මම වරදානයක් බලාපොරොත්තු වෙයි මට ලබා දුන්නු ඡන්දය මම පාවා දීලා, මගේ පක්ෂය පාවා දීලා වෙන පැත්තකට ගිහිල්ලා දේශපාලනය කරන එකට අපිට අයිතිවාසිකමනේ සදාචාරාත්මක. මම කනසල්ලෙන් ඉන්නවනම් මම කරන්න පුළුවන් උපරිම දේ තමයි මම පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ ඉඳලා ඊළඟ මැතිවරණ ඉල්ලන්නේ. එහෙම නැත්නම් මම දැන් මගේ පාර්ලිමේන්තු මගේ මන්ත්‍රීකමෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. මට ඉන්න බැරනම් මට ප්‍රශ්න තියෙනවා. ස්වාධීන වෙන්න පුළුවන් නම් ස්වාධීන වෙන්න පුළුවන්. ස්වාධීන වෙලා ඊළඟට වෙනස් වුනේ නැත්නම් පක්ෂේ නෑ ප්‍රශ්න නෑ. පක්ෂේ තියෙනවනම් පක්ෂේ මම බලාපොරොත්තු වෙන අර ශක්තිමත් වීම අපි ඇති කර නැත්නම් මගේ තියෙන ප්‍රතිපත්ති අනුව මට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ජනතාව මට ඡන්දයක් දුන්නාම පක්ෂයක් වෙනුවෙන් ප්‍රතිපත්තියක් වෙනුවෙන් කිසිම හේතුවක් මත මට ඒක වෙනස් කරන්න. ඒකයි මට තියෙන එකම දේශපාලනේ තියෙන මට තියෙන දේශපාලන දැනුම. ඒ හින්දා ජනාධිපතිවරයාටත් මේ මෙතුමාලා කියන ඒවනේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට කිසිම අයිතියක් නැහැ තමන්ට හිතුණු වෙලාවට ආණ්ඩු මාරු කරන්නත් තමන් දෝෂාරෝපණය කරපු සියලුම කියන්න පුළුවන් උපරිම දෝෂාරෝපණය කරපු පිරිසක් එක නැවත එකතු වෙන්න. එතුමන්ට තියෙනවා නීත්‍යානුකූල මේකයි කරේ. මේගොල්ලන්ට ඉලක්කක් නැහැ. මේගොල්ලන් කරේ සෙන්ස් සිකුරාද හැන්දෑවේ කරා දවස් දෙකක නිවාඩු ගත්තා. කරන්න පුළුවන් ඒ ටික පාර්ලිමේන්තුවේ කැඳවන්න බෑ හදිසියේ කතානායකතුමාට. ඊට පස්සේ කරේ දැන් මේ ඉලක්කම් මාරු කිරීම මේ දවස්වල කෙරෙනවා. ඉතින් මම අවලාද නැගන්නේ කාටවත්. සල්ලි වෙන්න පුළුවන්, ඇමතිකම් වෙන්න පුළුවන්, අනිකුත් කාරණා වෙන්න පුළුවන්. මේ කාරණා තුල ඔලුගෙඩි මාරු කිරීමේ හරඹය මේගොල්ලන් හිතුවේ බලය ගත්තට පස්සේ ඇමතිකන් ටික බලෙන් පත් කරලා පස්සේ ආයතන ටික බලෙන් ගත්තට පස්සේ මේ බලයට සමන් ආසා මන්ත්‍රීවරු පිරිසක් දැහැ ගන්න පුළුවන් කියන කාරණය තමයි මේ රටේ පවතින්නේ. අපි කොච්චර යටිගිරියෙන් කෑ ගැහුවත් මේක වෙනස් වෙන්නේ නැහැ. නීත්‍යානුකූල තත්විතා පැහැදිලි. මේක බලහත්කාරයෙන් ආණ්ඩුව දැහැ ගැනීමක්. මේ කාර්යභාරය සිදු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක බලන් ඉන්න සාවධානව රටේ ජනතාව
මේක තේරුම් ගනි කියලා පක්ෂපාත අමතක කරන්න. ඔබතුමන්ලා චූන් එකක් ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් පොහොට්ටු වෙනා මේක හොඳයි කියලා. හැබැයි මේක මේක අපි විශේෂයෙන්ම JR කාලය අවසන් මට ත්‍රිනාඩිය දෙන්න JR දේවදන මැතිතුමාත් කරා කලගෙඩි ලාම්පු සෙල්ලම කියනලා ඒක කරෙත් ව්‍යවස්ථාන කුළු දෙයක් නෙමෙයි කරේ. ඒක ඒ වෙලාවේ UMP අපි කියන්න පුළුවන් ඒක නීත්‍යානුකූලයි කියලා. හැබැයි ඒවා රටවල් අරාජික වෙන දේවල් ඒ වෙලාවෙත් මගේ දෙමාපියෝ අපි දුන්නේ අනිත් පැත්තට ඡන්දි. ඉතින් වැරදි දේ කරනකොට අපිට අත උස්සලා කියන්න පුළුවන් වැරදි කියලා පක්ෂපාත බේදයෙන් තොරව මේකේ නීතිය ඉතා පැහැදිලි අනිවාර්යයෙන්ම අපි ආණ්ඩුව ගන්න වෙන සුමානේ. අපි එන සුමානේ ගන්නවලු. මොකද කියන්නේ මහින්දන්න නලුගේ මන්ත්‍රීතුමා. එතුමා දැන් රෑ ගෙදර ගියාම හීනෙන් දැන් මම හිතුවා හීනෙන් කියගෙන. එතුමාට ඒ සිහිනේ ඉන්න පුළුවන්. චතුර අපි කියන ස්ථාවරේ තමයි ජනාධිපතිතුමා නිවැරදි කියන තැන අපි ඉන්නේ. එතුමා අස්ථාවර වෙච්ච රට නැවත ගොඩ ගන්න තමයි එතුමා මේ තීන්දුව ගත්තේ. මම ඔබට දිගටම කිව්වා ඔහු විවිධ අවස්ථාවල උත්සාහ කරා. අන්තිම කිව්වොතින් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක් පත් කරන තැනට එතුමා ආවා. ඒකත් බැරි වෙච්ච නිසා මේ අස්ථාවර වෙච්ච රට ගොඩ ගන්න ජනමතයකට ජනාධිපතිවරයාට පැහැදිලිව අයිතියක් තියෙනවා වගකීමක් තියෙනවා මේ රට ගොඩ ගන්න නිසා එතුමා ගත්ත තීන්දුවක්. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් කාරණා දෙකක් අභියෝගයට ලක් වුණා. එකක් බහුතරය අනිත් එක ව්‍යවස්ථාව. මම ඔබට කිව්වා ව්‍යවස්ථාව පිළිබඳ රටේ පවතින නීති අනුව නීතිපතිවරයා විසින් ලබා දීලා උපදෙස් අනුව කතානායකට පැහැදිලිව දීලා තියෙනවා මේක නීති අනුකූලයි කියලා. කතානායක කොලේ හංගලා ඊමේල් එක හංගලා. එතකොට කතානායකතුමා කතානායක ධුරෙන් අයින් වෙලා සිරිකොතේ ලේකම් වැඩේ කරා නම් මීට වඩා හොඳයි කියන එක තමයි මම දකින්නේ. ඊළඟට බහුතරය ගැන කතා කරා. අපි අද කතා කරකෝ මේ කතා කරන මොහොතේ බහුතරය ගැන කතා කරමුකෝ. දැන් අපි 195යි පහුගේ අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තුව මැතිවරණය අපිට බහුතරය 95යි. එක්සත් ජාතික පක්ෂයට 106යි. 107යි. හරි. එතකොට දැන් 106න් අපි 95 106යි. අපිට අද වෙනකොට 5 දිනක් ඇවිල්ලා දෙනවා රතන හාමුදුරුවෝ කැමැත්ත ප්‍රකාශ කරලා දෙනවා අපිට 6යි. එතකොට 95 6යි 101යි. 106න් අඩුවක් අඩුනාම 100යි. 100යි 101යි. මේ කතා කරන දනොත් බහුතරය අපිට තියෙනවා. හරි. ඒ නිසා බහුතරය ගැන අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙලාවට පෙන්නන්න නම් බහුතරය පිළිබඳ ගැටලුවක් නැහැ. අදත් තියෙන 101යි 100යි. බහුතරය අපිට වැඩි එකක්. ඉතින් ඒ නිසා බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි වෙලාවට බහුතරය පෙන්නන්න. ඒ නිසා ව්‍යවස්ථාවෙන් ගොන්නම් මෙන්න ව්‍යවස්ථාව බහුතරෙන් ගොන්නම් මෙන්න බහුතරය. එතකම් පාර්ලිමේන්තුව හලලා තියෙනවා. අද වෙනකොට අපි ව්‍යවස්ථාවනුත් පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ දවස් පහකට පාර්ලිමේන්තුව කල් දැම්මයි කියලා චතුරමේ රට අස්ථාවර වෙලා මේ රට හෙන ගහලා මිනිස්සු මැරිලා කඩා වැටලා පාරේ බුදියලා එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මේකම දේ තියෙන්නේ මේ මන්ත්‍රීතුමාලට යන්න වාහන ටික නැහැ. අර ටෙන්ඩර් ගැන කතා කරන්න බෑ. ඩීල් ටික කතා කරන්න බෑ. ඒවා දේවල් කතා කරගන්න විතරයි මේ දවස් පහට බැරි වෙලා තියෙන්නේ. ඒක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ වෙනකොට අපි රටක් හැටියට සියලු දේ කරලා ඉවරයි. ඒ වගේම මෙතුමා මේ CD එකක් දැම්මා එංගලන්ත පාර්ලිමේන්තුවේ. මම ඔබතුමා මෙතුමා පැහැදිලිව කිව්වා අගමැතිතුමා කැදබලයි වරලා තානාපතිවරුන්ට ඉංග්‍රීසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉංග්‍රීසි වර්ෂන් එක තමයි එතුමා දුන්නේ. දීලා කිව්වා පෙන්වුවාම එතුමාට බර පැහැදිලිකමක් තිබුණා. හැබැයි ඊයේ තමයි රාත්‍රියේ ජනාධිපතිවරයා අගමැතිවරයා තානාපතිවරු කැඳෙව්වේ. ඒ වෙනකොට උන්ට දැනුවත් කරන්න බැරි වුණා. ඒ ව්‍යවස්ථාවන උතුම වුන් කතා කරා. හැබැයි ඊයේ ජනාධිපතිවරයා කතාම තානාපතිවරු කැඳෙව්ව තානාපතිවරු සියලු දෙනා පිළිගත්තා. මේ අනුව මේ කටයුත්ත හරි කියලා. ඒ නිසා තානාපතිවරුන්ටත් මේ සියලු දෙනාට මේ තානාපතිවරු සියලු දෙනාම දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිපතිවරයා කෙනෙක් නීති අනුකූලයි කියලා. ඒ නිසා නීති උපදෙස් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම බහුතරය අපිට ලැබිලා තියෙනවා. රට කිසිම අස්ථාවර වෙලා නැහැ. අපි 16 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. අපි එදාට බහුතරය එදාටත් බහුතරය අවශ්‍ය නැහැ. එදාටත් බහුතරය පෙන්වන්න ඕනේ නැහැ. ඉවරයි. මම ඔබට කියන්නේ 16ත් අපි බහුතරය පෙන්වන්න ඕනේ නැහැ. බහුතරය පෙන්වන්න අවස්ථාවක් ලැබෙන එක සමහර විට මේ ලබන මේ මාසයේ අග වෙන්නත් පුළුවන්. බහුතරය පෙන්වන්න ඕනේ. ඒ නිසා බහුතරය පෙන්වන්න ඕනේ වෙලාවට කියන නිසා දෝෂාභියෝගයක් ගෙනවත් ඒක විවාදයට ලක් කරන කාලේ තමයි තියෙන්නේ. ඒත් මේ නඩුව වගේ තමයි. විශ්වාස භංගයක් ගෙනවත් කල් තියෙනවා. ඉතින් ඒ නිසා අයවැය ගෙනවත් කල් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මේ බලන්නකෝ දැනුත් ඉන්නේ විපක්ෂයේ ඉඳගෙනනේ. අපි දැන් වෙනද අපි යන්නේ අර පැත්තේ. දැන් අපි ඔබ මේ පැත්තට දාලා. ඔබ පිළිගන්නවා අපි ආණ්ඩුවේ කියලා. ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලෝ විපක්ෂයේ කියලා. හරි ඒක පිළිඅරගෙන එතන ඉන්නවා. ඔය විදිහටම ඉන්න. අපි වෙලාවට පෙන්වන්නම් අපේ බහුතරය. හරි අපේ අයවැයත් එක්ක අපි පෙන්වන්නම්. අපි 16 වෙනිදා බහුතරය පෙන්වන්න. ඔයගොල්ලන්ට තියෙන හදිස්සියේ අපි කරන්නේ නැහැ. අපි 16 බහුතරය පෙන්වන්න ඕනෙත් නැහැ අපිට. අපිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න මුදල් පනතක් හරි අයවැයක් හරි ගෙනල අවශ්‍ය වෙලාවට. අපි එතකොට ඒ කියන්නේ මෙහෙම යනවා ඔබතුමාලා පත් වුණා. දැන් මෙහෙම යනෝනේ. මොකද්ද ප්‍රශ්නේ? 40 නෑ අමතර වෙලාවට කියන්නේ යනවා. චතුර මහත්තයෝ 47ක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා 143 තියපු එක දිවුරුම් දුන්නා. පෙබරවාරි මාසේ 9 වෙනිදා 47යි.
ඒත් මේ ව්‍යවස්ථාවට අනුව තමයි කරේ. එතකොට ඒ ව්‍යවස්ථාවේ පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ අම්මා 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 අපේ අම්මා සුම්මා එතකොට. හරි. එදා මෙතුමාලට එක් කරන්න පුළුවන්. ඉතින් සම ඉවරයි. දැන් කියනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. හරි. හරි සංශෝධනය. සදාන. ඒ නිසා තර්කේ හරි හරි හරි. එන 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 නීතිපතිතුමා බොරු කියලා තියෙන නීතිපතිතුමාට දුර නඩුව. නීතිපතිතුමාට අහලා තියෙනවා. අවසන් අවසන්. ඔක වැරදි ඊමේල් එකක් කියලා එවලක් තියෙනවා. අපි අපිට කරන්න පුළුවන් ඉතින් පැහැදිලි කරාම ඉතින් රටේ ජනතාව දැන් තේරුම් ගයි. බොහොම ස්තුතියි. නැයි. බේන්ම ස්තුති වාද පිටියත් අපි අවසන් කරනවා. අපිත් එක්ක එකතු වුණා අදාල්ස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාක්ස ජාතික පක්ෂයේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබට බේන්ම ස්තුති. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා අදාල්ස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් නීතිඥ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඔබට බේන්ම ස්තුති. වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් එක බද විපක්ෂයේ පාර්ශ්ව වෙනුවෙන් සම්බන්ධුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඔබටත් බේන්ම ස්තුතිවන්ත වෙනවා. වගේම අපිත් එක්ක එකතු වුණා දවසේදී නීතිඥ චන්දිම විරක්කොඩි මන්ත්‍රීතුමා ඔබටත් බේන්ම ස්තුතියි. අපි වාද පිටිය අවසන් කරන ඔබට සුබ රාත්‍රියක් කියලා හෙටත් ඔබට අත් දෙරන ඔස්සේ වාද පිටිය නැවතියි.